व्यवसायकत्व राज्य गोडनगीवे बलापुरत्व पेरदरीव कोलंपुरे कला एदुनु अलुतिन हितन ओब समट सुभ संध्यावक आयुबोवन මෙයරෙන්නේ ව්‍යවසායගත රාජ්‍ය තුලින් සතුටු දයක් නිර්මාණය කිරීමට වෙරදරන මෞබිම ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවයි. සමුළුවේ සමාරම්භයේදී ප්‍රථම මෙහි වැඩමවා වදාළ අතිගෞරවනීය මහා සංඝරත්නය පාද නමස්කාර පූර්වකව අපි පිළිගනු ලබනවා. එමෙන්ම මෞබිම ජනතා පක්ෂයේ ආරාධනෙන් මෙහි සැපැමිණි කතෝලික දේවගැතිතුමන්ලා, ඉස්ලාම් මෞලවිතුමන්ලා, Hindu පූජකතුමන්ලා ඇතුළු सर्व आगमिक नायकीनुत में अवस्थावत इताम गौरवेन पिलिगानु लबनमा यल पैनकी देशपालन संस्कृतियक विनुवत व्यवसायकत्व राज्यक सत्रु दयक निर्माणे करमीन लोकीय जयगनी मटाई अपगे में उत्साह है दिने वड़ कटियतु आरंभ करमीन ओब सैम पिलिगानमीन कोलंब दिस्ट्रिक समुलु आमंत्रने केरी मत में आराधने मौबिम जनता पक्षे लेकाम रंजन सेनिविरत्न महाताटाई गौरवनीय संगरत्नेन एवगेम अन्यागमिक पूजकतुमन लागेन अवसराय मौबिम जनता पक्षे ज्येष्ठ नायक आचार्य हेमकुमार नानायक्कार मेतितुमनी अपपक्षे सभापति आचार्य सरत् तमुणुगम मेतितुमनी एवगेम अपगे आराधने पिलिगेन अद मेतनट पैमिनी अनुराधा यहंपत् मेतिनियनी आचार्य पालित कोहण मेतितुमनी එවගේම ජේෂ්ඨ දේශපාලනඥ ආචාර්ය කුමා ගුරුපරන් මැතිතුමනි එවගේම අද මේ අපගේ මේ ඓතිහාසික සමුළුවට සහභාගී වෙන මෞබිම ජනතා පක්ෂයේ ජේෂ්ඨ සමාජිකයින් එවගේම වෘත්තිකයින් සහ අපගේ මේ ආරාධනය පිළිගෙන මේ අවස්ථාවට පැමිණි ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි මෞබිම ජනතා පක්ෂය වෙනුවෙන් ඔබ සියලු දෙනාම මම ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා අද ඇතරම අපි මේ කොළඹ දිස්ත්‍රික් සමුළුව පවත්වන්න කලින් අපි මේ රටේ දිස්ත්‍රික් සමුළු 6ක් පැවැත්තුවා ඉතින් මේ දිස්ත්‍රික් සමුළු 6ේ වගේම මේ කොළඹ දිස්ත්‍රික් සමුළුවෙත් අපිට මේ ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වුණා මේ ගැටලුව තමයි මේ අපි අපේ හැම ශාලාවකම අපි අසුන් පැනවුවට පස්සේ මේ අසුන් මදි වෙනවා. ඉතින් අපිට බොහෝ ස්ථානවල අපිට සිද්ධ වුණා මේ එළියේ තව අසුන් පනවලා ස්ක්‍රීන් එකක් දාලා මේ වැඩසටහන විකාශනය කරන්න. ඉතින් ඒක ඇත්තටම පක්ෂයක් හැටියට අපිට ඉතාම ආඩම්බරයට කරුණක්. මොකද අපි ඉතාම කෙටි කාලයකින් විශාල ගමනක් අද ඇවිල්ලා තියෙනවා. ඉතින් හේතුව හැටියට අපි දකින්නේ ඒ අපි මේ මොකද මේ රටේ ජනතාව හැම වෙලාවෙම වෙනසක් බලාපොරොත්තු වුණා මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් බලාපොරොත්තු වුණා අලුත් නායකයෙක් බලාපොරොත්තු වුණා ඉතින් අපි ඒ විසඳුම ලබා දීලා තියෙනවා ඒ වගේම අපි ඉතාමත් ආකර්ෂණීය නායකයෙක් තමුන්නාන්සලට ලබා දීලා තියෙනවා ඉතින් දිලිත් ජයවීර කියලා කියන්නේ මේ සුවිශේෂී පුද්ගලයෙක් නිකම්ම නිකම් ව්‍යවසායකයෙක් නෙමේ ඉතාමත් සුවිශේෂී ව්‍යවසායකයෙක් ඒකට හේතුව තමයි එතුමා මේ සාමාන්‍ය පවුලක එතුමාගේ මව ගුරුවරියක් පියා රාජ්‍ය සේවකයෙක් ගාල්ලේ සාමාන්‍ය පවුලක ඉපදිලා සාමාන්‍ය පාසලකින් අධ්‍යාපනය ලැබලා ඉතාම ඉහළින් උසස් පෙළ සමත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුල් වෙලා නීතිඥවරයෙක් වශයෙන් දිවුරුම් දීලා එතුමා ඇත්තම නීති වෘත්තියට පිවිසෙන්නේ නැතුව ව්‍යවසායකයෙක් වුණ කෙනෙක් ඉතින් එතුමා මේ තනිවම මේ ඉතාම පොඩියට එක මේසයකින් පටන් ගත්ත ඒ දැන්වීම කරන ආයතනයේ ලෝකේ ලංකාවේ තියෙන විශාලම දැන්වීම කරන ආයතනයේ බවට පත් කළා. ඒ වගේම අර එක කැමරාවකින් එක කැමරා ශිල්පියෙක් එක්ක පටන් ගත්ත මාධ්‍ය ආයතනය අද ලංකාවේ විශාලම මාධ්‍ය ජාලය බවට පත් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි එතුමාගේ අග්‍රගණ්‍ය නායකත්වය
ඒ මේ කලමනා කරන ශක්තිය. ඉතින් අන්න ඒ වගේ කෙනෙක් තමයි අපි මේ මව්බිම ජනතා පක්ෂයේ නායකයා හැටියට අද තමුන්නාන්සලා ඉදිරියට එන්නේ. මොකද අපි දන්නවා අපේ මේ සංකල්පය සතුටු දෙයක් ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන සංකල්පය අපි මේ රටේ ජනතාව ඉතාම ආදරෙන් වැළඳ ගන්න දෙයක්. සමහරු කිව්වා මේ ව්‍යවසායකත්ව රාජ්‍ය කියන එක වචනේ බර වචනයක් කියලා. නමුත් ඒක හිමුනේ නැහැ. ඇත්තටම මේ පොළොන්නරුව අනුරාධපුරේ වැනි ඉතාම දුෂ්කර පළාත්වල සප්පාව මේ සංකල්පය වටා ජනතාව ගොනු කරගන්න අපට හැකියාවක් ලැබුණා. අද අපි හැමෝම දන්නවා මේ රටේ මිනිස්සු සතුටෙන් නෙමෙයි ඉන්නේ. මම පොඩි උදාහරණයක් කියන්නම්. පහුගිය දවස්වල මේ අපේ රිස්වාන්ලා තිලක්ලා ඒ මහතුම්ලා එක්ක අපි පොඩ්ඩක් මේ දෙමටකොඩ ප්‍රදේශයේ මේ අපි ස්ථාන කීපයකට ගියා ඔවුන්ගේ පළාත්වලට. ඉතින් අපි එක දවසක් හවස හතට විතර වගේ යනකොට කරුවල වැටලා යනකොට අපි දැක්කා එක අම්මා කෙනෙක් පුංචි දරුවෝ තුන්දෙනෙක් එක්ක මේ ලයිට් එකක් පත්තු වෙනවා. ලයිට් කනුව යට හිටගෙන ඉන්නවා. ගේ සම්පූර්ණම අඳුරුයි. අපි ඇහුවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඉතින් මේ අම්මා කිව්වා ප්‍රශ්නේ තමා මහත්තයෝ මට මේ ලයිට් බිල වතුර බිල ගෙවා ගන්න සල්ලි නැතුව ලයිට් කපලා ගියා, වතුර කපලා ගියා. ඉතින් මං එළියට වෙලා මේ විදුලි පහන එළියෙන් මේ දරුවොත් එක්ක ඉන්නවා කියලා. ඉතින් මේක මිත්‍රවරුනි මේකට හේතුව තමා මේ පවතින රජය මිනිස්සුන්ට අසීමිත ලෙස බදු පනවලා මේ මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට රට පත් කරලා තියෙන එක. අද මේ රජයේ රාජ්‍ය අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයාම කියනවා මේ ජනවාරි මාසයේ රජය අපේක්ෂා කරපු බදු මුදල ඇත්තරම අපේක්ෂිත මුදලට වඩා බිලියන 50ක් හොයාගෙන තියෙනවා කියලා. ඉතින් මේ බිලියන 50 කොහෙන්ද හොයාගෙන තියෙන්නේ? අර දුප්පත් මිනිස්සුන්ගේ ලයිට් බිලට, වතුර බිලට, කන පරිප්පු වැටේට බදු ගහලා. ඉතින් මේ වගේ අසංවේදී රජයක්, අසංවේදී පාර්ලිමේන්තුවක් මං හිතන්නේ මීට කලින් ලංකාවේ තිබිලා තියෙනවා කියලා. ඒ වගේම මේ හැමදේටම විසඳුමක් අපි සතුව තියෙනවා කියලා මේ කියන මේ මාලිමාව. ඉතින් මේගොල්ලන්ගේ මොකද්ද මේ ආර්ථික අර්බුදයට තියෙන විසඳුම? මේගොල්ලෝ කියනවා රටේ මිනිස්සුන්ගේ පඩි වැඩි කරනවා, අලුතෙන් රැකියා දෙනවා, බඩුමිල අඩු කරනවා කියලා. නමුත් මේගොල්ලන්ගෙන් කොහොමද ඒක කරන්න කිව්වහම අහන්නේ මේගොල්ලෝ කියන්නේ මේ හොරු අල්ලලා හොරුන්ගේ සල්ලි ටික එකතු කරගන්නවා. එහෙම නැත්නම් මේ යාළුවන්ගෙන් පිටරටින් ඉන්න යාළුවන්ගෙන් සල්ලි ඉල්ලලා මේ ආර්ථික අර්බුදයට විසඳුමක් දෙනවා. එහෙම නැත්නම් IMF එකත් එක්ක යාළු වෙලා නයාරං මේ ආර්ථිකය ගොඩ දානවා වගේ විහිළු කතා. ඉතින් අපි කවදාවත් අන්නේ වගේ විහිළු කතා කියලා නැහැ මිත්‍රවරුනි. අපි බොහොම පැහැදිලි විසඳුමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තමයි මේ ව්‍යවසායකත්ව රාජ්‍ය කියන සංකල්පය. ඉතින් මේ සංකල්පය බොහොම බරපතල දෙයක් වගේ ඔබට තේරෙන්න පුළුවන්. නමුත් මේක බොහොම මට ඇත්තටම මේක දීර්ඝ වශයෙන් විස්තර කරන්න මට කාල වේලාව නැහැ. අපි මේ ව්‍යවසායකත්ව රාජ්‍ය කියන සංකල්පයේ යටතේ පැහැදිලි උපාය මාර්ගික සැලැස්මක් නිර්මාණය කරලා තියෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෙමෙයි තියෙන්නේ. බොහොම පැහැදිලි උපාය මාර්ගික සැලැස්මක්. මේ සැලැස්ම තියෙනවා හැම අංශයටම. අපි මොනවද කරන්න ඕන, කවදද කරන්න ඕන, දිනවකවානු සහිතව. ඉතින් මේක ඇත්තටම රජයක වගකීමක්. මේ රටේ ව්‍යවසායකයින් බිහි කරන එක, අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්නේ නැතුව, අලුතෙන් ව්‍යවසායකයෝ බිහි කරන්නේ නැතුව මේ රටේ ආර්ථිකය ගොඩනගන්න බෑ. ඒ වගේම අවසාන වශයෙන් මේක මම හැම රැස්වීමකම හැම වේදිකාවකම කියන දෙයක්. බොහෝ දෙනෙක් මේ අපිට බොරු මඩ චෝදනාවක් නගෙනවා. මේ මව්බිම ජනතා පක්ෂය කියන්නේ කාගේ හරි අතකොළුවක්, එහෙම නැත්නම් අපි ගිහිල්ලා මේ කාට හරි අවසානයේ මුක්කු ගහනවා කියලා. මිත්‍රවරුනි, මම බොහොම පැහැදිලිව තමුන්නාන්සලාට කියනවා මේ පක්ෂය අපි අද අපි පටන් ගත්තේ කාටවත් මුක්කු ගහන්නවත් කාගේවත් අතකොළුවක් වෙන්නවත් නෙමේ. අපි මේ පක්ෂය ලංකාවේ විශාලම පක්ෂය හැටියට දියුණු කරනවා කියන එක මම තමුන්නාන්සලාට කියනවා. ඒ වගේම මේ පක්ෂය ඉදිරියේදී පැවැත්වෙන ඕනම් මැතිවරණයක දිලිත් ජයවීර මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරිපත් වෙනවා. එහැර වෙන කිසිම කෙනෙක් මේ පක්ෂයේ දිලිත් ජයවීර මැතිතුමා පිටිපස්සේ නැහැ. ඉතින් නැවතත් අවසාන වශයෙන් මම තමුන්නාන්සලාට කියන්නේ, මම දකිනවා මෙතන විශාල තරුණ පිරිසක් ඉන්නවා අපේ පක්ෂයට එකතු වෙන්න. අපේ පක්ෂය මේ නිර්මාණය කරලා තියෙන මේ පවුලක් රැකගන්න, එහෙම නැත්නම් පරම්පරාවක් ගෙනියන්න, එහෙම නැත්නම් දරුවෙක්ව ගොඩ දාන්න, ඒ වගේ දේවල් වලට නෙමෙයි. ඕනම කෙනෙකුට තමන්ගේ හැකියාව, තමන්ගේ නිර්මාණශීලීත්වය, ඒ වගේම තමන්ගේ කැපවීම මත අපේ පක්ෂය ඉහළට යන්න පුළුවන්. ඉතින් මේ පක්ෂය
මම ආරාධනා කරනවා හැමෝටම මේ පක්ෂය තමන්ගේ මේ බෝඩිමක් නෙමේ මේ පක්ෂය ඔබේ නිවහන කරගන්න මේ පක්ෂයට සම්බන්ධ වෙන්න පක්ෂයට බැඳෙන්න අවසාන වශයෙන් නැවතත් අපේ මේ ආරාධනාව පිළි අරගෙන මේ අවස්ථාවට පැමිණි ඔබ සියලු දෙනාටම මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාටම සතුටු දෙයක් ප්‍රාර්ථනා කරනවා ස්තුති පෙරුවන් සරණයි බොහොම ස්තුතියි ඔබට මීළඟට මුදල් විදේශ අධ්‍යාපන වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ राज्य परिपालन हा स्वदेश कटेतु व्यवसाय संवर्धन हा आयोजन प्रवर्धन वैनी अमात्यांश विषय पतयान गणनावक अध्यक्षीम वलिन सपिरियो हु दशक तुनकट अधिक काल्याक देशपालन अध्यक्षीम सहित परिणत देशपालत्नेक ओहु मेवन विट मौबिम जनता पक्षये सभापति वर्यालेस कटेतु करनवा मौबिम जनता पक्षये सभापति आचार्य සරත් අමුණුගම මැතිතුමනි ඔබතුමාටයි මේ ආරාධනය ගෞරවනීය සභාව ඇමතීමට මෙහි වැඩම කර සිටින ගරුතර සංඝ රත්නයන් අවසරයි ඒ වගේම සියලුම සෙසු ආගමික पूजक तुम्हारे अवसराय सहोदरियनी सहोदर वरुणी पलमेन्म मगे युतमाक्तियनवा तमुन्नासला सेलुदेनाम अप पक्षे वेनुवेन आदरेन सा गौरवेन पिलिगान्न मे अपे हत्वेनी प्रसिद्ध रसवीम अपि पटंगत्त गाल्लेन ईट पासे गंपह कलुतर महानुवर कुरुनागल शंकटगल अनुराधपुर हेमतंत्रम गिहिल तमाई अदापि मे विशाल जन गंगा वकिद्रिये अपे मे कोलमरश्वीम पात्वाने पलवेम तमुडांसलाट कियांटोने ए सियलूमरश्वीम वल्ट वडा अतिशयन्म दर्शनीय अतिशयन्म वेदगत जनता वक्त तमुन्नासला अपि इताम आदरें सह आडंबरें अद पिलिगन्वयि कियला मम मुलिम प्रकाश करन्न ओने तमुन्नासला सियलु देनाटम अपि नायकति अद अपि कोलंब दकिन्ने अपे मर्मस्थानीय हटियट මේ රටේ දේශපාලනයේ ගේමක් දෙන්න ඕන නම් අපි කොළඹට එන්න ඕනේ. අද බස්නාහිර පළාත තමයි ඒ කියන්නේ කොළඹ කලුතර ගම්පහ. මේ බස්නාහිර පළාත යන විදියට තමයි රටේ ආණ්ඩු පිහිටවන්නේ ආණ්ඩු එලවලා දමන්නේ. තමුන්නාස්ලා තමයි तीरक बलवेगय एम निशा मे तीरक बलवेगेट अपे पनिविदेगेट लभीम गैन मेसा विशाल जनकाय किसीम पक्षेट मे विधियट खेटी धनुम धीमक तुल मे तर जन सन्नीपात गेन्नंड बरी केला अभी ताम आडंबरे सह तमुन्ना से शीर्ष प्रणामे अभी प्रकाश कर जय वेवा अभी विशेष मे अवस्था तमुन्नासलाट संख्या लेखन की पत्कर मेरटे निदहस लेबन विच अपे रटे चिटपु जनगहने लक्ष हताय अद अपे इन लक्ष देशीय विशाक ये देशीय विशेष सीएट पनस्तुनक कांताव अद अभी हरी आडंबराय अपे पपुट वदिनवा अद मे सभावे वेडिम जनता इन्ने अपे कांताव कियला अभी इत आडंबरे प्रकाश करनवा ओब तुमी अल्ला तमाई मे रटे अनागते तीर्ण करन्ने
ඔබතුමියන් අනුමැතිය දෙන්නේ නැතුව කිසිම දේශපාලනයෙකුට මේ රටේ රජ කරන්න බෑ. එහෙනම් අපි විශේෂයෙන් ශීර්ෂ ප්‍රණාමයෙන් ඔබතුමියන් සියලු දෙනාම අපි මෙතන ගෞරවයෙන් පිළිගන්නවා. අද මේ රටේ තියෙන අර්බුදය පපුවට වළින්නේ මේ රටේ කාන්තාවන්ට හැම වෙලාවෙම කල්පනා කරන්නේ කොහොම හරි අනේ අපිට වඩා හොඳ ජීවිතයක් අපේ දරු පැටවුන්ට ලබා දෙන්න ඕනේ කියලා නේද තමුන්නාන්සලා හැම වෙලාවෙම කල්පනා කරන්නේ. හැම වෙලාවෙම හදවතේ කැකෑරන්නේ ප්‍රශ්නේ මගේ දරුවාට හොඳ අධ්‍යාපනයක් හොඳ රැකියාවක් හොඳ පවුලක් හදාගන්න අවස්ථාවක් ගෙයක් හදාගන්න අවස්ථාවක් ඒ සැමටත් වඩා ආත්ම ගරුත්වය රැකෙන සමාජයක ජීවත් වෙන්න අයිති අපි එයාට ලබා දෙන්න කියලා තමයි තමුන්නාසලාගේ හදවතේ නිතරම තියෙන්නේ. මොන වැඩ කරත් කොයිතරම් දුක් විඳත් අපි හදන්නේ අපේ දූ දරුවන්ට මීට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන්න. ඒ සඳහා තමයි දිලිත් ජයවීර මැතිතුමා නායක කරගෙන අපි මේ පක්ෂය හැදුවේ. තමුන්නාසලාගේ හඬට මේ රටේ තරුණයින්ගේ හඬට මේ රටේ කාන්තාවන්ගේ හඬට මේ කොළඹ දිස්ත්‍රික්කයේ වතුවල ඉන්න ඒ ජනතාවගේ හඬට සියලු දෙනාගේම හඬට සවන් දෙන ප්‍රධාන පක්ෂය බවට අපි මේ පක්ෂය පත් කරනවායි කියලා තමුන්නාසලාට අපි අද ප්‍රතිඥාවක් දෙනවා. සහෝදර සහෝදරියනි, කල්පනා කරලා බලන්න අපේ රටේ ඡන්ද දායකින් 220,000ක් ඉන්නවා, ලක්ෂ 220ක් ඉන්නවා. ඒ අයගෙන් අපි ගණන් බැලුවා ඡන්ද ලයිස්තුවේ ඉන්නේ ලක්ෂ 159යි. ඒ ලක්ෂ 220න් රෙජිස්ටර් වෙලා ඉන්නේ ලියාපදිංචි වෙලා ඉන්නේ ඡන්ද දායකව හැටියට 158යි. ඒ 158න් අර පඩංගු පෙට්ටියට ගිහිල්ලා ඡන්දය දාන්නේ 146යි. 142යි සමාවෙන්. ඒ 142න් අපේ සමීක්ෂණ හැටියට දැනට 70 ලක්ෂයක්, ඒ ලක්ෂ 140න් 70 ලක්ෂයක් තීරණය කරලා ඉවරයි. කණ්ඩායම් තුනක් තරඟ කරනවා ඒ ලක්ෂ 70ට. හැබැයි තව ලක්ෂ 70ක් ඔවුන්ගේ හිත හදාගෙන නැහැ. ඒක තමයි අපේ සමීක්ෂණය. ඒ ලක්ෂ 70ත් එක්ක අපි අත්වැල් බැඳගෙන, ඒ වගේම අර අනිත් අය ගාවට ගියාත් අපි අත දිගු කරලා හොඳට අතින් අල්ලගෙන අපි මේ අනාගතය සකස් කරනවා කියලා අපි නිර්භයව ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේදී. කාලයේ කෙටි නිසා මට පවරලා තියෙන රාජකාරිය අද මේ ජනාධිපති තනතුර ගැන අපේ පක්ෂයේ මතය මොකක්දයි කියලා තමුන්නාසලාට ප්‍රකාශ කරන්න. අද හැමදෙනාම කතා කරන්නේ ජනාධිපති වරණයක් එනවද, මොකක් හරි සුකුරුත්තමක් දාලා මේක කල් දවයිද, කවුද ජනාධිපතියේ තරගයේ ඉදිරියට ඉන්නේ, මේක තමයි අද සියලු දෙනාගේම හිත ළඟ තියෙන්නේ කට ළඟ තියෙන ප්‍රශ්නය. අපි කියනවා අපේ ස්ථාවරය නම් මේ රටට ජනාධිපති කෙනෙක් ඉන්න ඕනේ. ඒ ජනාධිපති තනතුර අහෝසි කරන්න අපි කැමති නෑ, අපි එකඟ වෙන්නේ නෑ. ඇයි ඒ? තමුන්නාසලාට අපි හේතු දක්වනවා අපේ ඒ ස්ථාවරය ගැන. සමහරු කියනවා අපි ඡන්දයක් එනකල් හිත හදාගන්නේ නැහැ, ඡන්දෙට පස්සේ අපි ඕනනම් ජනාධිපති තනතුර අයින් කරන්න. මොකද ඒක එහෙම කියනවා. නමුත් අපි කියනවා එහෙම නෙමෙයි, මේ රටේ ස්ථාවරභාවය සඳහා මේ රටේ අභිවෘද්ධිය සඳහා අනිවාර්යෙන් ජනාධිපති කෙනෙක් ඉන්න ඕනේ. මොකද මේ ඉන්න සියලු දෙනාම ලංකාවේ ඉන්න සියලුම පුරවැසියන්ට තමන්ගේ ඡන්දයෙන් තෝරගන්න පුළුවන් එක මිනිස්සෙක් ඉන්නවනම්
මුළු රටම නියෝජනය කරන එක මිනිස්සෙක් ඉන්නවා නම් ඒ ජනාධිපති තමා එහෙම ජනාධිපති කෙනෙක් මේ රටට අවශ්‍යයි දෙවෙනි කාරණාව මේ රටට බලවත් රාජ්‍යයක් අවශ්‍යයි අපේ හතුරෝ හැමදෙනාම කරන්නේ මේ රාජ්‍ය දිය කරලා අරන් හදනවා ප්‍රාන්තවලට බලය දෙන්න කතා කරනවා හොඳයි ඒක නමුත් ඒ ප්‍රාන්තවලට බලය පවරන අතරම මධ්‍යගත ශක්තිමත් රජයක් මේ රටේ තියෙන්න ඕනේ ඒ දෙකම තියෙන්න ඕනේ බැලන්ස් කරන්න ඕනේ ප්‍රබල රජයක් තියෙන්න ඕනේ ඒ වගේම අපි බලතල ප්‍රාන්තවලටත් ලබා දෙන්න ඕනේ ඒක තමයි 13 වෙනි සංශෝධනය කියලා තියෙන්නේ ඒ නිසා අපි මේක බැලන්ස් කරන්න හැම පක්ෂයේම විශේෂයෙන්ම ස්ථාවර රජයේ අපේ ස්වෛරීභාවය අපේ භෞමික අඛණ්ඩතාවය රැකගන්න ජනාධිපති කෙනෙක් මේ රටට අවශ්‍යයි ඒ විතරක් නෙමෙයි තුන්වෙනි කාරණාය අද අපේ පාර්ලිමේන්තුව බලන්න අපේ සමීක්ෂණයක් අනුව මේ රටේ 170ක් ජනතාව පාර්ලිමේන්තුව ගැන කිසිම විශ්වාසයක් නැහැ ඒගොල්ලන්ට ගැන කියන වචන මම මේ වගේ සભ્ય ප්‍රසිද්ධ සභාවක කියන්නත් බෑ එහෙමනම් මේ රට නියෝජනය කරන තීන්දුව ගන්න මධ්‍යස්ථ රජයක් නියෝජනය කරන ජනාධිපතිවරයෙක් මේ රටට අවශ්‍යයි හැබැයි ඔය පරණ ජනාධිපතිලා වගේ අය නෙමෙයි දේශපාලන ගිහිල්ලා හංවඩු ගහපු පරණ අය නෙමෙයි නමුත් හොද පෞරුෂයක් තියෙන නව තරුණ නායකත්වයක් දිලිත් ජයවීර වගේ නායකත්වයක් අනුව අපට ඉදිරියට යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා බලන්න අපිට නැති වෙච්ච ඉස්සර ජනාධිපති වරුන් ගාමිණී දිසානායක නැති වුණා ලලිත් අතුලත් මුදලේ නැති වුණා උපාලි විජේවර්ධන නැති වුණා මේ වගේ අපට ශක්තිය දෙන්න පුළුවන් අය මේ රටේ ගිලිහුණා එහෙමනම් ඒ වගේම ඒ වල්ලෙම පොල් කියලා අපිට කියන්න පුළුවන් දිලිත් ජයවීරට අපි අවස්ථාවක් දීලා බලමු අපේ ඒ පරණ සිහින නැවතත් අපි සීර ලෝකෙන් මේ ලෝකෙට ගෙනවා කියලා තමුන්නාසලාට ප්‍රකාශ කරමින් තමුන්නාසලා තේරුණාටම ජය වේවා මහජන ජනතා පක්ෂයට ජය වේවා වැඩි කල් යන්නට ඉස්සලා මේ සෑම පක්ෂයකටම තරගයක් දෙන්න පුළුවන් එකට එක සටන් කර පුළුවන් පක්ෂයක් නිර්මාණය කරන්න තමුන්නාසලා සියලු දෙනාම අපිත් එක්ක අත්වල් බඳගන්න කියමින් තමුන්නාසලා ජය වේවා ජයෙන් ජය වේවා කියමින් මගේ වචන සල්පය අවසන් කරමි අපි අපේ මෞබි අපි අපේ මෞබිමට ආදරය කරන්නෙමු කුමන ජාතියක ආගමක තරාතිරමක වුවත් ශ්‍රී ලාංකික අපේ මෞබිමට කරු කරන්නෙමු නිදහස ලැබීමෙන් පසු මෞබිමේ ඉදිරි ගමන ගැන නොඑක් අදහස් දුන් විවිධ කඳුරු හා එක්ව සිහින පෙරදරිව අප වසර 75ක් පුරා පෙරට ආවත් ඒ කිසිවකින් සාධනීය ප්‍රතිඵල නොලැබුණු බව වර්තමානයේදී අපට හොඳින් වැටහෙනවා ශ්‍රී ලාංකේය දේශපාලනයේ අද රික්තකයක් ඇති වී තිබෙනවා එය නිසි දැක්මක් නොමැති වීම නිසා ඇති වූ රික්තකයක් අනාගත සැලසුම් වලින් තොර වීම නිසා ඇති වූ රික්තකයක් බලාපොරොත්තු සුන් වීම නිසා ඇති වූ රික්තකයක් ඒ රික්තකය පිරවීම උදෙසා තාරුණ්‍ය පෙරදරි කර ගැනීමෙන් බිහිවන නව දේශපාලන ආඛ්‍යානයයි මහුබිම ජනතා පක්ෂය රටක් ලෙස ඉදිරියට යෑමට නම් මේ රට ව්‍යවසායකත්වයේ විසින් ධාවනය කෙරෙන ඒ තුලින් තීරණ ගැනීම රාජ්‍යයක් බවට පත් කළ යුතුයි ව්‍යවසායකත්ව මානසිකත්වයකින් හෙබිච් ජාතියකට ලෝකයේ ජයගත හැකි බව මහුබිම ජනතා පක්ෂයේ අපගේ විශ්වාසයයි වත්මන් ලෝකයේ දියුණු රටවල් සියල්ල එය ක්‍රියාවෙන් ඔප්පු කළ උදාහරණයි අප වෙහෙසෙන්නේ රටේ සියලු දෙනාගේ සම්ප්‍රදායික සිතීමේ පරාසය වෙනස් කිරීමටයි අලුතින් හිතන දේශයක් නිර්මාණය කිරීමටයි ඒ සඳහා පෙළ ගැසෙන සමසිත ඇත්තන්ගේ පක්ෂයයි මෞබිම ජනතා පක්ෂය අන් මතයන් දැරීමට ඇති අයිතියට කරු කරන විවෘත මනසින් ලෝකය දකින සිහිනවලට ජීවේ දෙන්නට වෙරතරන සහභාගීත්ව දේශපාලන සංස්කෘතියට ලැබී
සභ්‍යත්වය පෙරදරි කරගත් අලුතින් හිතන දියුණු ශ්‍රී ලාංකිකයන් හා එක්ව විවසායකත්ව රාජ්‍යයක් බිහි කිරීම මෞබිම ජනතා පක්ෂයේ ඉදිරි දැක්මයි. යැපුම් මානසිකත්වයෙන් මිනිසුන් මුදවාගෙන විවසායකත්ව මානසිකත්වයෙන් යුතු සුහුරු විවසායකත්ව රාජ්‍යයක් තුලින් රටේ ආර්ථිකය ගොඩනංවමින් සමාජ ආර්ථික දේශපාලනික වෙනසක් ඇති කිරීමට අපි කටයුතු කරන්නෙමු. මෙය දීර්ඝකාලීන උපාය මාර්ගික වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් මිස කෙටි කාලීන ව්‍යාපෘතියක් නොවේ. ජාතියට ජීවය කෙන ඒ මොදෙසා ලංකාවේ මින් පෙර නුදුටු දෙවන්ත දේශපාලනික වෙනසක් සිදු කිරීමට මෞබිම ජනතා පක්ෂයේ සියලු දෙනා සැදී පැහැදී සිටිනවා. අපගේ අරමුණ ආර්ථික අර්බුදයට වඩාත් විද්‍යානුකූල තර්කානුකූල විසඳුම් ලබා දෙමින් පවතින දේශපාලන ක්‍රමවේදය වෙනුවට නව දිශානතියක් හඳුන්වා දෙමින් ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඉහළ නංවන නව්‍ය දේශපාලන සංස්කෘතියක් තුළින් සතුටු දෙයක් විවසායකත්ව රාජ්‍යයක් බිහි කිරීමටයි. සතුටු දෙයක් විවසායකත්ව රාජ්‍යයක් වෙනුවෙන් එන්න අපි අලුතින් හිතමු. මෞබිම ජනතා පක්ෂය මෞබිම රචයන සතුටු දෙයක් හිතමු. දිලිත් ජයවීර මහතාගේ සක්‍රීය දේශපාලනයේ නිරත වූ අද වන විට දක්ෂ නීතිඥයෙක් ලෙස කටයුතු කරන හිටපු පුත්තලම උපනගරාධිපති මෞබිම ජනතා පක්ෂයේ විධායක කමිටු සභික AWS අමින් මහතාටයි මේ ආරාධනය. ආයුබෝවන්, වනක්කම්, අස්සලාමු අලයිකුම්. මේ අවස්ථාවට පැමිණි සිටින ගෞරවතර මහා සංඝරත්නයේ අවසරයි. එවගේම කුරුක්කල්තුමනි, මෞලවිවරුනි, එවගේම අපගේ මෞබිම ජනතා පක්ෂයේ දේශනායක ආචාර්ය සරත් අමුණුගම මැතිතුමනි, එවගේම අපගේ නායක මෞබිම ජනතා පක්ෂයේ දේශනායක ආචාර්ය හේම කුමාර නානයක්කාර මැතිතුමනි, අපගේ ආරාධනාව පිළිගනිමින් මේ අවස්ථාවට පැමිණි සිටින සියලුම ආරාධිත අමුත්තනි, අප පක්ෂයේ ලේකම් රංජන් සෙනවිරත්න මැතිතුමනි, උපසභාපති තුමනි, එවැගේම මේ අවස්ථාවට පැමිණි සිටින කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පැමිණි සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව අප මෞබිම ජනතා පක්ෂය වෙනුවෙන් ඉතා සාදරයෙන් හා ආදරයෙන් පිළිගන්නමින් මගේ කතාව මං දෙමළ භාෂාවෙන් කිරීමට ගරුතර සභාවෙන් මම අවසරය ඉල්ලා සිටිනවා. අන්බුල්ල කොළඹ මාවට්ට තමිල් පේසුම් මක්කලේ இன்று எம்முடைய மௌபிம ஜனதா கட்சியின் இன்றைய மகாநாடு மிகவும் வெற்றிகரமாக ஏற்பாடு செய்யப்பட்டுள்ளது. அது மட்டுமல்ல, எல்லா இடங்களிலிருந்தும் கொழும்பு மாவட்டத்திலே இருக்கக்கூடிய அனைத்து தேர்தல் தொகுதிகளிலிருந்தும் இங்கு வந்திருக்கக்கூடிய அனைத்து மக்களையும் நாங்கள் திலீப் ஜெயவீர் அவர்களது தலைமைத்துவத்தின் கீழ் நாம் அனைவரும் ஒன்றிணைந்துள்ளோம் என்பதை காட்டுவதற்காக இங்கு நாங்கள் வந்திருக்கின்றோம். அதன் அடிப்படையிலே ஒவ்வொரு விடயத்திலும் நாங்கள் ஒவ்வொரு மாவட்டத்திலும் நாங்கள் பார்த்து கொண்டிருக்கின்றோம். ஒவ்வொரு மாவட்டத்திலும் கண்டியாக இருக்கட்டும், குருநாகலாக இருக்கட்டும், அதே போல காலி மாவட்டமாக இருக்கட்டும், கம்பஹா மாவட்டமாக இருக்கட்டும், இந்த ஒவ்வொரு மாவட்டங்களிலும் சிங்கள, தமிழ், முஸ்லிம் மக்கள் அனைவரும் எங்களுடைய புதிய தலைமைத்துவத்தின் கீழ், திலீப் ஜெயவீர் அவர்களுடைய தலைமைத்துவத்தின் கீழ் ஒன்றுபடுவதற்கு இன்று அவர்கள் இன்று அணிதிரண்டுள்ளார்கள் என்பதை நாங்கள் உங்களுக்கு நாங்கள் ஞாபகப்படுத்திக் கொள்ள விரும்புகின்றோம். இன்று பல கட்சிகள் உருவாகி இருக்கின்றன, பல கட்சிகள் உங்களை நோக்கி வருகின்றன. ஏதோ ஓனான் தன்னுடைய நிறத்தை மாற்றிக்கொள்வதை போன்று இன்று எவ்வளவோ பேர் உங்கள் முன்னால் வந்து கொண்டிருக்கின்றார்கள். இவர்களை நீங்கள் நம்பினால் நாம் எம்முடைய கடந்த காலங்களில் எப்படி நாங்கள் தலைவர்களை நம்பி நாங்கள் மோசம் போனோமோ அந்த நிலைமைக்குத்தான் நாங்கள் வருவோம் என்பதை உங்களுக்கு நாங்கள் மிகவும் தாழ்மையுடன் கூறிக்கொள்கின்றோம். ஒரு காலம் இருந்தது, இன்று இருக்கக்கூடிய
இங்க இருக்கக்கூடிய மக்களுக்கு சில வேளை மறந்திருக்கலாம். 88-89 ஆண்டு காலகட்டம், அந்த காலகட்டத்திலே முஸ்லிம் தமிழ் மக்கள் அதே போல சிங்கள பெரும்பான்மை மக்கள் எந்த அளவு துக்கங்களை அனுபவித்தார்கள் என்பது உங்கள் அனைவருக்கும் தெரியும். அந்த காலங்களிலே உங்களுடைய மரண வீடுகளிலே நீங்கள் உங்களுடைய மரணத்தை அதாவது அந்த சடலத்தை நீங்கள் காலுக்கு கீழே கொண்டு போகக்கூடிய ஒரு காலம். அது மட்டுமல்ல, உங்களுடைய வீடுகளில் இருக்கக்கூடிய விளக்குகள் அணைக்கப்பட்டிருக்கின்றன. இந்த மாதிரி ஒரு கட்சி சிவப்பு சட்டைகளை போட்டு இன்று அவர்கள் தங்களுடைய நிறத்தை மாற்றிக்கொண்டு உங்களிடம் வந்து வாக்கு கேட்கின்றார்கள். இவர்களை நம்பி நீங்கள் உங்களுடைய வாக்கை கொடுப்பீர்களா? அல்லாவிட்டால் இந்த சமுதாயத்துக்காக வேண்டி ஒரு பெரிய மாற்றத்திற்காக வேண்டி வந்திருக்கக்கூடிய எங்களுடைய சகோதரர் திலீப் ஜாவீர் அவரை போன்ற ஒரு இளைய அதே போல நல்ல தொழில் முனைவு மிக்க சமுதாயம் ஒன்றை உருவாக்குவதற்காக வேண்டி மகிழ்ச்சி மிக்க தேசம் ஒன்றை உருவாக்குவதற்காக வந்திருக்கக்கூடிய திலீப் ஜாவீர போன்ற ஒரு தலைவர்களை நாங்கள் தெரிவு செய்ய வேண்டும் என்பதை உங்களுக்கு நாங்கள் ஆணித்தரமாக கேட்டுக்கொள்கின்றோம். அது மட்டுமல்ல, இன்று நீங்கள் பார்க்கலாம், நான் கடந்த 27 வருடங்களாக ஸ்ரீலங்கா சுதந்திர கட்சியின் முக்கிய உறுப்பினராகவும் ஸ்ரீலங்கா சுதந்திர கட்சியை அதாவது பிரதிநிதித்துவப்படுத்தி ஒரு சிலாபம் நகரசபையின் ஒரு உபதலைவராகவும் நான் மிக நீண்ட காலம் கடமையாற்றிய ஒரு உறுப்பினர் என்ற முறையிலும் எமது கட்சி இன்று அதனுடைய பழைய கொள்கையிலிருந்து தடம் புரண்டு சென்று கொண்டிருக்கின்றது. பழைய கொள்கைகள் இன்று இல்லை, அவர்களுடைய நடவடிக்கைகள் எல்லாம் இன்று சந்தர்ப்பவாத அரசியலாக போய்கொண்டிருக்கின்றது. இந்த நிலைமையிலே நாங்கள் எங்களுடைய கட்சி இன்று மௌபிம ஜனதா கட்சி எங்களுடைய தலைவர் திலீப் ஜாவீர் அவர்களோடு சேர்ந்து நாங்கள் அனைவரும் ஒன்று சேர்ந்து அவரை நாங்கள் பலமான ஒரு தலைவராக நாங்கள் உருவாக்க வேண்டும். இவகே மம்மை இல்லா சிட்டு ஆதரணீய முஸ்லீம் தமிழ ஜனதா வகேன் திலீப் ஜாவீர மெத்துமாக்கியான்னே ஆகம் பேத நத்தி குல வர்க்க பேத நத்தி இதா தக்ஷ நாயகே எத்துமாகிய நாயகற்றேன் யூத் கொழம்பு விஸ்வவித்யாலய சிஷ்ய சங்கமய ஒஹு இதா சார்த்த கவிதியிட்ட மிகையவ்வா இவகே மெத்துமாங்க வியாபார தேம் லங்காவை திபென இவகே மே லோகே திபென இதா விசிஷ்ட ஜனகன வியாபார வியாபாரக்கே கட்டியட திலீப் ஜாவீர மெத்துமா பத்வேலா இன்னும் இவகேம தக்ஷ தமுங்கே விவசாயக்கத்தை இத்தா தீவுனு தனக்கு இன்ன திலீப் ஜாவீர மெத்துமா வகை கெனைக்கு மே ரட்டே நாயக்கத்துக்கு அப்படி பத்கரான ரோணா மே ரட்டே நாயக்கை கட்டிட அப்படி பத்கரமின் ஏ ஜனதாவ இவகேம அப்பே ஜனதாவட திபென ஏ சக்தி அப்படி வடி கரான ரோணா தருண நாயக்கே பிஹி கரன்னோட ஹமதாம் அப்பி எக்ஸ்ட்ரா ஜாத்திக பக்ஷய இவகேம வினத் பக்ஷ வளர்ட்ட அப்பி பலையதீல அப்பி தம் பல காலே அவசான் தேங் அப்பி கரன்னட்ட ஓனே அப்பே நாயகத்தே இவகேம சார்த்தக நாயகத்தே இதிரி தக்ம தகிர நாயகத்தே லோகே சமக கணுதுல கரண்ட புலுவன் நாயகத்தே இவகேம சியலும ஜாத்தின் சமக எக்கட தரங்க கரண எக்கட கணுதுல கரண நாயகே அப்பி பிஹி கரன்னட்ட ஓனா திலீப் ஜாவீர மெத்துமாகே ஏ குணாஞ்சய அப்படி தகப்பு நிசா தமா அப்படி பக்ஷவால் அத்தரலாம் மே அததின மம தக்கின விதியட்ட மே பியசிரி ராமநாயக மெத்துமா அது பெமினி சிட்டுமா இவகே பார்லிமெண்ட் மந்திரி வீரசுமன மந்திரி துமா மெத்தன இன்னவா இவகேம அப்பே ஆண்டுக்கார துமிய மெத்தன இன்னவா இவகேம விஷால பிரிசாக் அப்ப சமகே கத்துமி திலீப் ஜாவீர மெத்துமாகே நாயகத்துவ பிலிகாலிமின் மௌபிம ஜனதா பக்ஷய இதிலியட கெனையாமட்ட இ தருண நாயகத்துவட்டது எத்துமாட்ட சியலும வரப்பிரசாத லபேவா கியா பிரார்த்தனா கரபின் ஒப்ப சியலு தினாம மௌபிம ஜனதா பக்ஷேட்ட பக்ஷய வெனுவேன் இவகையின பக்ஷேட்ட தமுங்கே சகயோகே லபாதின்ன கியா மங்க இல்லா சிடினுவா இவகேம மௌபிம ஜனதா பக்ஷய பமனாய் சியலும ஜாத்தியின் எகத்து வேலா எக்கம கமனக் என்ன புழுவாம் பக்ஷயா அனித்தய சியலு தினாம தமுங்க பரண அதஹச இவகமே தமகே பரண புருத்த டிக வினஸ்கரமின் வினத் விதிகிட்ட இண்ட தேங் ஹதனம அழுத் மினிஸ்ஸு ஹட்டியட ஏ அய பாலனை கரலத்னே ஏ அய தொத்த பபால வகே அவில்லா தேங் அப்பே ஜனதாவட கியனவா அப்பி தேங் அழுத்தங்க அப்பிட வரமக் லபா தென்ன கியலா மே அவுருது ஹத்த கானக அப்பி வரந்தில அவசான் மே ஜனதாவ அப்பே ஜனதாவ தேங் அழுத்தம் வரமக் இல்லா சிட்டு அப்பி ஜனதாவகின் மௌபிம ஜனதா பக்ஷய கரு நாயகத்துமா திலீப் ஜாவீர மெத்துமாட்ட உங்கள் அனைவருடைய வாக்குகளையும் நீங்கள் அளித்து அவரை ஒரு சிறந்த ஒரு ஒரு அரசியல்வாதியாகவும் இந்த நாட்டின் தலைவராகவும் மாற்றுவதற்கு எங்களுடைய முஸ்லிம் தமிழ் மக்கள் விசேடமாக
நான் பிரதிநிதித்துவப்படுத்தக்கூடிய முஸ்லிம் மக்களுடைய ஒத்துழைப்பை நல்கியவனாகவும் இந்த கொழும்பு மாவட்டத்தின் அனைத்து விடயங்களிலும் இங்கிருக்கக்கூடிய தோட்டப்புற மக்கள் மிகவும் கஷ்டப்பட்டு வாழ்க்கையை நடத்தக்கூடிய அந்த சிறுபான்மை பெரும்பான்மை மக்கள் அனைவருக்கும் திலீப் ஜெயவீர் அவர்களுடைய தலைமைத்துவத்தின் கீழ் ஒன்றுபட வேண்டும் என்று கோரிக்கை விடுத்தவனாக விடைபெறுகிறேன். ஆயிபோவன், வணக்கம், அஸ்ஸலாமு அலைக்கும். අලුතින් හිතන දේශපාලන ආඛ්‍යානයක් අත්‍යවශ්‍යම කාලවකවානුවක ව්‍යවසායගත රාජ්‍යයක් තුලින් සතුටු දයක් නිර්මාණය කරන්න බෙර දරන මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මැතිතුමා සම්ප්‍රාප්ත වන මොහොතයි. ඔහු නිර්මාණවේදියෙක්. ඔහු ගවේෂකයෙක්. අපේකම හඳුනන සමාජයේ ලෝකයේ අලුතින් දකින අලුතින් හිතන මිනිහෙක්. මේ රටට රටේ මිනිසුන්ට මේ රටේ අනාගතයට වග කියන්න පුළුවන් වගකීමක් ඇති නායකයෙක්. ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුලින් සතුටු දෙයක් නිර්මාණය කරන්නට යන ගමනේ තවත් එක පියවරක් කොළඹදී සනිටුහන් කරන ඒ අපේකම හඳුනන මිනිසා මෞබිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මැතිතුමාව ගෞරවයෙන් යුතුව අපි පිළිගන්නවා. වැටුන රටක හීනගෙන කරට නැවුම් හෙට දිනට එකම අරමුණට විකට සට කපට කිලුටු පටි නොයඳ එකට යමු පෙරට නොවැටි යලි නිවට හරුණ අද හසින් වීන යෝලසින් එක්ව ජය නදින් පෙළ ගැසෙමු තෙදින් උරෙන් නුර දෙමින් හදින් හද බැමින් පෙමින්ලක් මවට පුද කරමු බැතින් සවි බල ගැන්වුණු සතුටු දයක් විශ්වාසයෙන් දැමි සතුටු දයක් ඉදිරිය දකින සතුටු දයක් මව්බිම රචයන සතුටු දයක් අභිමානනීය සතුටු දයක් නව අදහස් පිරි සතුටු දයක් අකමිට සරු සතුටු දයක් මව්බිම රචයන සතුටු දයක් මාරුත බිඳ ජය මාවත වෙත සීරුවෙන් හිට ගනිමු නිතින් වැට කඩුලු අවුරු පසික හැර කවුලු අකුලු ඇර බලන් ජාතිකත්වයෙන් පෙර ආව පරණ හති වැටුණු මගුල නොයන මග යවන ජනතා බලෙන් දැයට පණ දෙන සතුට ඉතිරෙන ඇරඹුමයි මෙය නැගෙන පෙළහරින් සවි බල ගැන්වුණු සතුටු දයක් විශ්වාසයෙන් දැමි සතුටු දයක් ඉදිරිය දකිනා සතුටු දයක් මව්බිම රචයන සතුටු දයක් අභිමානනීය සතුටු දයක් නව අදහස් පිරි සතුටු දයක් අකමිට සරු සතුටු දයක් මව්බිම රචයන සතුටු දයක් සතුටු දයක් ව්‍යවසායකත්ව රාජ්‍යයක් වෙනුවෙන් එන්න අපි අලුතින් හිතමු මව්බිම ජනතා පක්ෂය මව්බිම රචයන සතුටු දයක් මෞබිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මැද්දුනි ඔබ වහන්සේ ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. වර්ෂ 1989 දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වන ඔහු කෘෂිකර්ම අමාත්‍ය ධුරය හොබවනවා. ඉන් අනතුරුව බස්නාහිර හා දකුණු පළාත්වල ආණ්ඩුකාරවරයා වශයෙන්ද කටයුතු කරන ඔහු මෞබිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයයි. කොළඹ දිස්ත්‍රික් සමුළුව ආමන්ත්‍රණය කිරීමට මේ ගෞරවනීය ආරාධනය මෞබිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක
ආචාර්ය හේමකුමාර නානායකාර මැතිතුමනි ඔබතුමාටයි. අති ගෞරවනීය මහා සංඝරත්නයේ නවසරයි මෞලවිතුමනි කුරුක්කල්තුමනි අනාගමික පූජවක්කවරුන්ගේ නවසරයි මෞබිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මැතිතුමනි එක කොනක ඉඳගෙන අවසර ගන්න යනකොට ගොඩක් තිබෙනවා නමුත් මම ඒක කරන්න ඕනේ අපේ පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම් මැතිතුමා මහලේකම් රංජන් සෙනවිරත්න මැතිතුමා උපසභාපති ජගත් පුෂ්පකුමාර මැතිතුමා භාණ්ඩාගාරික රොෂාන්ත කාර්යවසම් මැතිතුමා අපේ විධායක සභික අපේ දීර්ඝකාලීන මිත්‍ර අමින් මැතිතුමා එවැගේම මගේ දීර්ඝකාලීන මිතුරන් වන කොමියුනි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ නියෝජනය කරන වීරසුමන වීරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එවැගේම අපේ පැරණි මිත්‍ර පාර්ලිමේන්තුවේ පියසිරි විජේනායක මැතිතුමා ගැන අවසරයි හිටපු ආණ්ඩුකාරවර අනුරාධා යහම්පත් මැතිණියනි අපේ මිත්‍ර හිටපු විදේශ කටයුතු ලේකම් පාලිත කොහොනේ මැතිතුමනි ද්‍රවිඩ කොංග්‍රසයේ හිටපු මහලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී කුමා ගුරුපරන් මැතිතුමනි ශහන් පෙරේරා මැතිතුමා ඇතුළු මෑණිවරුනි පියවරුනි සහෝදර සහෝදරියනි අද කොළඹ දිස්ත්‍රික්කයේම නියෝජිතයන් හැටියට එක තැනකට ගොනු වෙලා මේ ලංකාව පුරා පැවැත්වෙන සමුළු මාලාවේ හත්වෙනි සමුළුව හත මෙහෙමනම් 17 වෙනකොට කොහොමද කියන එක තමුන්හන්සලාට තේරෙනවා මිත්‍රවරුනි අද තමයි අපිට ද්‍රෝහිකම් එරෙහිකම් කරන කයගේ කකුල් වෙවුලන්න ගන්න දවස හීන්දාඩිය හීන්ුණ ගන්න දවස කොළඹ දිස්ත්‍රික්කය ගත්තහම මුළු ජනගහනය 24,55,000ක් වෙනවා ආසන 13ක් තිබෙනවා කොළඹ නගර සීමාවේ කොළඹ 1 සිට 15 දක්වා ගිහිල්ලා තදාසන්න ප්‍රදේශ කොළොන්නාව වගේ ප්‍රදේශ හැරුණාම තවත් කොටස් දෙකකට කොළඹ දිස්ත්‍රික්කය බෙදෙනවා කැලණි මිටියාවත මාර්ගම හෝමගම කැස්බෑව කඩුවෙල අවිස්සාවේල්ල දක්වා ඊළඟට මුහුදුබඩ කලාපය දෙයිවල රත්මලාන ගල්කිස්ස දක්වා මේ කලාප තුනට වෙන්වෙන් වශයෙන් සකස් කරන ලද සංවර්ධන සැලසුම් තුනක් අපේ පක්ෂය ඇති කරලා තිබෙනවා අපේ නායකයා තරුණෙක් උගත් නීතිඥෙක් දිලිත් ජයවීර කියන්නේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධියක් තියෙන කෙනෙක් ඒ විතරක් නෙමෙයි ව්‍යාපාර කෙරෙහි දක්ෂ විවසායකත්වයක් ඇතිව සාර්ථකත්වයක් ලැබපු කෙනෙක් ලංකාවට තමන්ගේ සාර්ථකත්වය දක්වා ඔප්පු කළ කෙනෙක් කියන දේ කරන කරන දේ කියන විශිෂ්ට ගණයේ නායකයෙක් මේ රටේ අපේ මාතෘභූමියේ අනාගත නායකයා හැටියට පත් කර ගැනීමට සියලු දෙනාම අද මේ ස්ථානයේ මුළු දෙනවා කොළඹ ඉන්න ඇත්තෝ දන්නවා වර්ෂාවක් දෙකක් යනකොට කොළඹ ජල ගැල්ම මොකක්ද මේකට හේතුව මේවා සියල්ල අපේ පක්ෂයෙන් අධ්‍යයනය කරනවා හේතුව තමයි ලන්දේසිංගේ කාලෙදී හදපු ඇලවල් එකක්වත් අද හරියට නඩත්තු වෙන්නේ නැහැ අවුරුද්දකට ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය ටොන් 5000 ඉඳන් 7000 දක්වා මේ ඇල මාර්ගවලට එකතු වෙනවා වැස්සක් වහිනවා කොළඹට ගලනවා
මහා මන්දිරවල ජීවත් වෙන මිනිස්සුන්ට ගම් වතුර නැහැ ජල ගැල්ම නැහැ පැල්පත් නිවාසවල ඉන්න ජනතාවට කොළඹ වතු කියන නාගරික වතුවල ඉන්න ජනතාව ජල ගැල්මෙන් පීඩා විඳිනවා සමහරු අහනවා කොළඹ කොහෙද වතු කියලා අපි කියලා දෙන්න ඕන නාගරික ජනාවාස ගැන වතු ගැන කිරලපණෙන් පටන් ගත්තාම කැම්ප් වත්තේ ඉඳලා කුණුමෝල වත්තේ ඉඳලා ඉන් මදක් ඔබට ගියාම කූඹි කැලේ වත්තේ ඉඳලා හැටේ වත්ත 80 වත්ත බෝලමේස වත්ත සන්ත බස්තියමේ සාංචි ආරච්චි වත්ත නායකයොත් බිහි වෙච්ච තැනක් එතන මේ සියලු දෙනා අනේක දුක් කරදර විඳිනවා මේ 24 ලක්ෂෙන් ලක්ෂ 8කට වඩා විරැකියාවෙන් පෙළෙනවා අපේක්ෂා බංගත්වයට පත්වෙච්ච තරුණ තරුණියෝ මේ කොළඹ දිස්ත්‍රික්කයේ කැමැත්තෙන් නූණක් අකමැත්තෙන් හරි සමාජ විරෝධී අපචාර ක්‍රියාවලට ඇදිලා යන බවත් අපි දැකලා තියෙනවා මිත්‍රවරුනි අද බලන්න මේ වතුවල මම කියපු වතුවල හා නොකියු වතුවල නුග ගහවත්ත තව වතු ගණනාවක් කියන්න පුළුවන් මේ වතුවල පුංචි නිවාස බල ඉන්න කට්ටිය නිදාගන්නේ මුරේට එක කට්ටියක් හැන්දෑවේ 7 ඉඳන් රෑ 12 වෙනකන් බුදියලා එළියට බැස්සාම අනිත් කට්ටිය රෑ 12 ඉඳන් උදේ 5 වෙනකන් බුදිය ගන්නවා වැසිකිලි වලට යන්නේ මුරේට නාන බාල්දිය කියන්නේ මොකද හුඟ දෙනෙක් දැන් දන්නේ නැහැ පාරේ පයිප් එක නෙමෙයි පැරණි ලිං ඔයි ලුණු පොකුණ වත්ත වගේ පැතිවල පැරණි ලිං වලින් ටැංකි බැඳලා තියෙන ඒවට නාන බාල්දිය කියලා කියන්නේ නාන බාල්දියට යනකොට 25ක් පොලිමේ ඉඳලා නාලාවට පස්සේ තමයි අනිත් 25ට යන්න පුළුවන් වෙන්නේ මේ වගේ අනන්ත දුක් විඳින ජනතාවක් කොළඹ අපේ අගනගරේ ඉන්නවා ඒ අයට පිහිට වෙන්නට ඒ අය වෙනුවෙන් සංවර්ධන වැඩක් කරන්නට කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ මිත්‍රවරුනි මෙන්න මේ නිසයි අපේ නායකයා පක්ෂේ දිලිත් ජයවීර වත්තෙන් වත්තට ඇවිදලා ජනතාව මුණ ගැහිලා ඒ අයගේ තියෙන බැරි අමාරුකම් ගැන සොයා බලලා මේ වාට විසඳුම් දෙන්නට සැලසුම් කරගෙන යන්නේ මම දැන් කොළඹ නගර ගැන කතා කිරීම පොඩ්ඩක් නවත්තලා මේ අලුත් අපට දැනෙන හවුලක් ගැන කතා කරනවා මොකක්ද මේ රනිල් වික්‍රමසිංහගේ අනුර කුමාරගේ තියෙන අලුත් හවුල පියසිරි විජේනායක මන්ත්‍රීතුමා තමුන්නාංශගේ පැරණි ලොන්නොල් අපට මේ දෙන්නට තියෙනව හවුලක් මේ රටේ තියෙන ජාතික සම්පත් විකුණන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට උවමනා වුණාම ඒ ගැන කලබල නොකර හොඳ ළමයි වගේ හැසිරෙන්නම් කියන්න තමයි අද ජාතික ජන බලවේගයේ 3 දෙනෙක් ඉන්දියාවට ගිහිල්ලා තියෙන්නේ මට මතක් වෙනවා අර අපි පුංචි කාලේ ඉගෙනගත්ත කතන්දරයක් 3 blind mice කියලා අන්ධ වූ මීපැටව 3 දෙනා රතු ටහි ගාලා සූට් ඇඳලා ගියා අපේ කිසි දෝෂයක් නැහැ ඒකට අන්ධ මීපැටව 3 දෙනා වගේ ඉන්දියාවට ගිහිල්ලා මෙපමණකල් අමුල් සමාගමට බැන්න අදානි සමාගමට බැන්න අම්බානි සමාගමට බැන්න මුරුබග්ග මුරුගප්පා සමාගමට බැන්න කට්ටිය ඒ සමාගම් වල සල්ලි සේප්පු වලින් පීල්ල දිගේ තමන්ගේ සාක්කු වලට සල්ලි ගලනකොට ඉන්දියන් සල්ලි අද ඒව හොඳයි දැන් පාරදෘශ්‍යභාවය තියෙනවා නම් විකටකමක් නැල්ලු වෙනදා රජයේ ආයෝජකයන් රජය ගෙන්නන්නේ 52% ආණ්ඩුවට ඉතිරි 49 සමාගමකට අද 100%ම අදානි සමාගමටයි අමුල් සමාගමටයි දෙන්න ලෑස්ති කළා තියෙනවා අපේ පශු සම්පත් මණ්ඩලයේ ඉඩම් අක්කර 28000 අපි කියන්නේ ඉන්දියාවෙන් ගේන්න ඕන ආයෝජකයෝ ඉන්දියාවත් එක්ක අපි සම්බන්ධයි ඉන්දියාව කියන්නේ අපේ ඉන්න ළඟම මිත්‍රයා විපත්තිකර සුනාමිය රළ පහර ගොඩ ගැලුවාම ලෝකේ අනිත් කොයි රටෙන් එන්නත් කලින් ඉන්දියාවේ නාවික හමුදාව තමයි ලංකාවට ඇවිල්ලා අපට උදා කරන්න ගත්තේ මේක ඉන්දියාවේ ප්‍රශ්නයක් අපට කවදාවත් තියුන්නේ නැහැ ඉරිදා මෞබිම පත්තරේට කියනවා අනුර කුමාර දිසානායක අකුදි
අකුදි මහත්තයා කියනවා ඉරිදා මෞබිම පත්තරේට ඉන්දියාවත් එක්ක අපිට ප්‍රශ්නයක් කවදක්වත් තිබුණේ නැහැ. ඉන්දියන් ජාතිකයෝ එක්ක කවදක්වත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එතකොට අපි අහනෝ අනේ අනුර කුමාර අර සාම සාධක හමුදාවට වඳුරු හමුදාව කිව්වේ අපිද ඕගොල්ලන්ද? ඉන්දියාවෙන් ගේන භාණ්ඩයක් මේ රටේ අලෙවි කරන්න දුන්නේ නැහැ. දකුණු ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා පන්තියක් තිබුණා. ඉන්දියානු බඩු අලෙවි කරන්න දුන්නේ නැහැ. කොණ්ඩේ ඩයිගාල යන කෙනෙක්ගෙන් අහනවා බෙල්ලෙන් අල්ලලා ගෑවේ ඉන්දියන් ගොඩ්රිජ් ඩයිද කියලා. බොම්බයි ලුණු කිලෝවක් වික්කයි කියලා. ඉන්දියාවෙන් ගෙන අපි බොම්බයි ලුණු කිලෝවක් කටට වෙඩි තියලා මැරුවා. මේ අපි නෙමෙයි. ඉන්දියානු විරෝධය තිබුණේ තමුන්නාන්සලගේ. අද ඉන්දියාවට ගිහිල්ලා හොඳ ළමයි වගේ එනවා. ඉන්දියාවෙනොත් අනුර කුමාරලාට කියනවා වංග මචා වංග. නේද අමින් මහත්තයා? කුමාර් ගුරුපරන් මහත්තයා වංග මචා වංග වඳ වලිය පාති පොංග. එන්න මචං එන්න ආපු පැත්ත බලයි යන්න කියලා කියනවා. අද කොලේ වහලා හැබැයි ටිල්වින් ලට සමන්ත විද්‍යාරත්න ලට ලාල් කාන්ත ලට මේ වැඩ පිළිවෙල දිරවන්නේ නැහැ, හරියන්නේ නැහැ. අද ජනතා විමුක්ති පෙරමුණේ පැහැදිලි ගැටලුවක් මතුවෙලා මට වීරසුමන වීරසිංහ අපේ පැරණි මිත්‍රයා දකින්නකොට මතක් වෙනවා තමුන්නාන්සේලාගේ හිටපු වෘත්තීය සමිති නායකයා එල්.ඩබ්ලිව්. පණ්ඩිත මහත්තයා අනේ සුදු කලිසමයි සුදු ෂර්ට් එකයි ඇඳගෙන පාර දිගේ ඉන්නකොට වෙඩි තියලා මැරුවේ ජනතා විමුක්ති පෙරමුණෙන්. නේදා කීර්ති විජේබාහු කියලා අසංකරේ සමන් පියසිරි ප්‍රනාන්දු අසංකර කර මරණ වරෙන්තු දුන්න. මම කියන්නේ ඇත්තද නැත්තද වීරසිංහ වීරසුමන වීරසිංහ මැත්තුබා? මෙන්න මේ වගේ දෙපාරක් අපේ තරුණ තරුණයෝ 60,000කට වඩා මරා දාපු මරන්නට මරණයට කැප කරපු කට්ටියක් අද ඡන්දෙ ඉල්ලනවා. මම ඊයේ පෙරේද ගියා අනුරාධපුරේ දොරමඩලාවට වතුර පිරිපහදු යන්ත්‍රයක් පිරි නැබීම පිළිබඳ සාකච්ඡා කරන්න. ඒ පන්සලේ හිටපු නායක හාමුදුරුවෝ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල කාලේ වෙඩි තියලා මරලා අනුරාධපුරේ දොරමඩලාවේ. මෙවැනි නින්දිත නිහීන ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණ මෙච්චර කලක් පොදු ජනතාව වෙනුවෙන් පෙනී ඉඳලා අද ලෑස්ති වෙලා ඉන්නවා රනිල් වික්‍රමසිංහ කියන ගුරුතුමාට ඕන විදිහට සම්පූර්ණයෙන්ම රටේ සම්පත් විකුණනයකට සද්ද නැතුව හොඳ ළමයි වගේ ඉඳලා සහයෝගය දෙන්න. මම හිතන්නේ මම කතා කළ යුතු කාලය අවසාන වේගනේ එනවා. ඒක නිසා මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. මට කියන්න වෙනවා අපේ හාමුදුරුවනේ අනිච්චං දුක්ඛං සංසාරේ අනුරත් රනිල්ගේ අඩිපාරේ කියලා. අනිච්චං දුක්ඛං සංසාරේ අනුරත් රනිල්ගේ අඩිපාරේ. මේ රට ගලවා ගන්නට තියෙන එකම බලවේගය මෞබිම ජනතා පක්ෂයයි. අපිට ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න සුවිශේෂ නායකයා දිලිප් ජයවීරයි. එම නිසා මේ රට නිවැරදිව ගොඩනගන්න සියලු දෙනාම බෞබිම ජනතා පක්ෂයට එක්වන්නට ක්‍රියාකාරීව කටයුතු කරන්නට චිත්ත ධෛර්යයත් ශක්තියත් නොඅඩුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මානි හඬ වෙනවා. ස්තුතියි ඔබතුමන්ට. යාපනයේ කයිතඩිහිදී උපත ලැබූ ඔහු මූල්‍ය කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි වරලත් ගණකාධිකාරීවරයෙක්. වර්ෂ 2000 දමිල කොංග්‍රස් පක්ෂයේ මහලේකම් ලෙස පත් වූ ඔහු දශක 4ක් පුරා ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින කෘතහස්ත දේශපාලනඥයෙක්. ආචාර්ය කුමාර් ගුරුපරන් මැතිතුනි, ආරාධනය ඔබටයි සමුළුව ඇමතීමට. உங்கள் அனைவருக்கும் இனிய மாலை வணக்கங்கள். குட் ஈவினிங் டு ஆல் தி ஜென்டில்மேன் அண்ட் கம்ரேட்ஸ்.
मुद्दे वणकु बौद्ध गुरमार हिंद गुरमार इस्लामी गुरमार अवकते पार्य आंक मे मोविब जनता पक्ष उल तयंगे मंडन मन कसपेप डिस्कस्ट वित् ट्रेडिशनल पार्टी दे नीड एन आल्टरनेटिव निश्चय अपड़ान नीलान अव और जन जन नायक अमोक्रसी कक्षा वरल आना मदर अंगेम अदल तीरा प्रच्ने इलंगे कईपट वीप जयवीरविक तलम इन प्रच्छे इन प्रच्नेपी ना पार्क ऐन माण सब पदमूव तरत प्रोविंशियल कौंसिल अंड इट कैन बी इम्प्लीमेंटेड सक्सेसफुली आई डोंट थिंक दे विल बी अ क्वेश्चन फॉर पॉलिटिकल सॉल्यूशन आगे वे अखिल तमिल कांग्रेस पुदुचेयलालर अमरर कुमार बन्नम मरणित पीडकाल सेवन सर्वाची पीडकाल वे नान अरे और प्रच्न पलर सारण अधिकार 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 इंमी अधिकार इंटे युद्ध अदारण सिविल अडमिस्ट्रेशन अंद वे यार तीर्वाल माण सब तीर्व मौव्य जनता कक्षि से नंबर ऐन इन अंपक आलर हेमकुमार नाकार जाति मत इनमें अपाप्टेपर मीदूर पटको आदली तलम और फिलोसफी और स्ट्रेंथ इत मौबी जनता पक्ष तलम अणि वेल यूनिटी इन डाइवर्सिटी जन नायक डेमोक्रेसी पल्व कोल पल्व कक्षल आना यूनिटी इज वेरी इंपार्ट अूनिटी इलंगी श्रीलंकोड़ इनम मतमेल आना आयती आंधे सिंग तेव तमिल तेव मुस्लिम तेवर मले तेवरूपान सुंद्रमंद्रते नापा और अमान और नाट नहीं कक्षांदवर फिलोसफर डॉक्टर हेमकुमार नानेकर बल दिलीप जयवीरवे वटिकूल नामेल और अमदानाटेपूरी वाती विड़े एव्री बेस्ट विशेष फॉर योर विक्ट्री एंड आई एम श्योर द वे द पीपल आर गैदर्ड हियर विच विटनेसेस द विक्ट्री एंड थैंक यू वेरी मच आसिया वेगवात्म कनिष्ठ क्रीडक
ලෝකයේ හත්වන වේගවත්ම කනිෂ්ඨ ක්‍රීඩකයා 2008 පොදු රාජ්‍ය මණ්ඩලයේ වේගවත්ම යවුන් ක්‍රීඩකයා 2008 දකුණු ආසියාවේ හිටපු වේගවත්ම මිනිසා ආසියාවේ 6 වන වේගවත්ම මිනිසා පොදු රාජ්‍ය මණ්ඩලීය යවුන් ත්‍රිත්ව රන් පදක්කම් ජයග්‍රහණය කළ කෙටි දුර ධාවන ශූර දකුණු ආසියාවේ හිටපු වේගවත්ම ක්‍රීඩකයා ලෙස තම තරුණ ජවයෙන් ශ්‍රී ලාංකේය නාමය ලොව අභිමුව රැඳූ ෂෙහාන් අවේපිටිය ඔබටයි ආරාධනය සභාව ඇමතීමට ගෞරවනීය සංග්‍රහණයෙන් අවසරයි අන්‍යාගමික පූජකතුමන්ලාගෙන් අවසරයි මෞබිම ජනතා පක්ෂයේ සභාපතිතුමන් ජේෂ්ඨ නායකතුමන් නායකතුමන් ලේකම්තුමන් ඇතුළු පැමිණ සිටින ගෞරවනීය සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි අද මෞබිම ජනතා පක්ෂයේ කොළඹ සම්මුලට පැමිණ සිටින ඔබ සියලුම දෙනාගෙන් අවසරයි පළමුවෙන්ම මම කියන්නට ඕනේ මේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය කියන්නේ මට මගේ ගෙදර වගේ තැනක් වසර 16ක් පුරාවට හැමදාමත් උදේ හවස මේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයට ඇවිල්ලා බොහොම කැපවීමෙන් පුණ්‍යම් කටයුතු කරලා එක් අවස්ථාවකදී දකුණු ආසියාවේ කෝටි 200ක ජනගහනයක් අතරේ වේගෙන්ම දුවන මිනිසයා බවට පත් වෙන්න මට හැකියාව ලැබුණා ඒ වගේම තමයි මම විශේෂයෙන් කියන්න ඕනේ මම කිසිම දවසක මේ වගේ දේශපාලන වේදිකාවට නගින හීනකින්වත් හිතපු නැති කෙනෙක්. නමුත් මෞබිම ජනතා පක්ෂයේ දැක්ම දැකලා මට හිතුණා මම මගේ සහයෝගිතය මෞබිම ජනතා පක්ෂයට පළ කළ යුතුයි කියලා. ඉතින් මම මගේ පළමුවෙනි දේශපාලන කතාව සිදු කරේ මේ මෞබිම ජනතා පක්ෂයේ කුරුණෑගල පැවිදිච්ච සමුළුවේදී. ඉතින් මම මගේ මේ පළමුවෙනි කතාව කරමින් පස්සේ මම දන්න අය නොහඳුනන අය විවිධ දේශපාලන මත දරන සමහර කණ්ඩායම් මගෙන් අහපු දෙයක් තමයි ෂෙහාන් ඔයා ඔය හරි තැනද හිටගෙන ඉන්නේ කියන එක. මම මේ සියලු දෙනාටම කියන්නට කැමතියි. ඔව් මම හරි තැන හිටගෙන ඉන්නේ කියන එක. ඒ වගේම තමයි මගේ විශ්වාසය නම් මේ තමයි අපේ රට හදන්න පුළුවන් තැන මේ තමයි අපේ රට හදන්න අවශ්‍ය උපාය මාර්ගික සැලසුම් ඇති තැන මේ තමයි අපේ රටේ තාරුණ්‍යයේ සීන සදා කිරීමට හැකියාව තිබෙන තැන ඒ වගේම තමයි මේ තමයි අපේ රටට අවශ්‍ය නිර්මාණශීලී සංකල්පමය වශයෙන් පෝසත් නායකත්වය ඇති තැන මේ තමයි අපේ රට සතුරුදෑ බවට පත් කරන්නට හැකියාව ඇති තැන ඉතින්නම් මේ තාත්තේ අපි දකිනවා සමහර දේශපාලන ප්‍රවාහයන් විසින් ඔවුන්ගේ පටු දේශපාලනික අරමුණු ඉටු කර ගැනීම සඳහා අද වෙද්දී අපේ තරුණ තරුණියන් අතරේ වෛරය වපුරමින් සිටිනවා. ඉතින් මගේ විශ්වාසය නම් මේ වෛරීය දේශපාලනය තුලින් අපේ රටක් විදියට කිසිදාකත් දියුණු විය නොහැකි බවයි. මගේ විශ්වාසය නම් ඒ වෙනුවට අපට අවශ්‍ය වන්නේ උපාය මාර්ගික සැලසුම් යන්නයි. අම්මේ තාත්තේ මම මීටර් 100ක් දුවන්න කාලය ගත කරන්නේ තප්පර 10ක්. හැබැයි මේ තප්පර 10 පිටුපස අපි බොහෝ උපාය මාර්ගික සැලසුම් හදනවා. ඉතින් අම්මේ තාත්තේ අපේ රට අද ණයගුලක වැටී තිබෙනවා. ඉතින් මගේ විශ්වාසය නම් අපේ රට ගොඩනගන්නට අපිට අවශ්‍ය වන්නේ නිසි උපාය මාර්ගික සැලසුම් යන්නයි. ඒ වගේම තමයි අම්මේ තාත්තේ අද අපි දකිනවා මේ දේශපාලන ප්‍රවාහයන් විසින් අපේ තරුණ තරුණියන්ට යම් කිසි මතයක් ජනගත කරලා තිනවා ඒ තමයි අපේ තරුණ තරුණියන්ට මේ රටේ ඉඳගෙන ඔවුන්ගේ සීන සැබෑ කර ගැනීමට නොහැකි කියලා ඉතින් නංගි මල්ලි මම ඔබ සියලු දෙනාගෙන් මහන්න කැමතියි ඇත්තටම අපිට අපේ රටේ ඉඳගෙන සීන සැබෑ කර ගැනීමට නොහැකියයි කියලා ඒ වගේම තමයි අපි දැක්කා පෞගිය කාලේ මේ මතේ නිසාම අපේ රටේ බොහෝ තරුණ තරුණියන් පිරිසක් අපේ රට අතහැරලා දාලා යන්න ගියා ඉතින් අපි දැක්ක සමහර අවස්ථාවලදී අපේ සමහර තරුණ තරුණියන් කලබල වෙලා සංචාරක වීසා මත පිටරටවල වැඩ ගිහිල්ලා ජාවාරම් කරුවන්ට හසු වෙලා ඔවුන් බොහෝ කරදරවලට ඔවුන් මුහුණ පෑවා. ඉතින් මම මගේ රටේ තරුණ තරුණියන් සියලු දෙනාටම කියන්නේ අපි රට යනවා නම් නිසි ක්‍රමවේදයක් යටතේ අපේ ස්කිල් සදාගෙන ස්කිල් මයිග්‍රේෂන් යටතේ හෝ එසේ නැත්නම් හරියාකාරව ජොබ් වීසා එකක් මත
පමණක් රට ගියෝතින් පමණයි අපිට අපේ සීනස බෑ කර ගන්නට පුළුවන් කියලා. ඒ වගේම තමයි අම්මේ තාත්තේ මම ක්‍රීඩාවෙන් ලෝකේ රටවල් 35කට 40කට වගේ සංචාරය කරලා තිනවා. හැබැයි අම්මේ තාත්තේ මම මගේ රට තරම් සුන්දර ජෛව විවිධත්වයෙන් පොහසත් රටක් මේ ලෝකේ කිසිම තැනක දැකලා නැහැ. අපේ මිනිසුන්ගේ තරම් හිත හොඳ මිනිසු මම මේ ලෝකේ කොහෙවත් දැකලා නැහැ. ඉතින් අම්මේ තාත්තේ මගේ විශ්වාසය නම් අපේ රට ගොඩ නැගිය හැක්කේ අපි සියලු දෙනාම එකතු වූ තැන මත පමණක්ම යන්නයි. ඒ වගේම තමයි අම්මේ තාත්තේ අපි මල් ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කම් දිරලා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝක කුසලතාවන් දිරලා තියෙනවා. ඒත් එකම තමයි අද මේ අවස්ථාවට පැමිණ සිටිනවා දිලන්ත මාලේගමුව. අපේ දිලන්ත මාලේගමුව අයියා මෝටර් රේසින් වලින් මුළු ලෝකෙම දිනපු කෙනෙක්. ඉතින් හැබැයි අපිට අදටත් මේ ක්‍රීඩාවෙන් අපේ රට සන්නාමය බවට පත් කරන්නට හැකි වෙලා තියෙනවා. ඉතින් අම්මේ තාත්තේ මගේ විශ්වාසය නම් අපිට අපේ රට සන්නාමය බවට පත් කිරීමට අවශ්‍ය වන්නේ හොඳ සන්නාමකරණය පිළිබඳ හසල දැනුමක් ඇති සංකල්පෙ වශයෙන් පෝසත් නායකත්වයක් යන්නටයි. ඉතින් අම්මේ තාත්තේ මම අපේ රටේ සියලුම තරුණ තරුණියන්ට කියන්නේ එන්න අපිත් එක්ක එකතු වෙන්න. මේ වෛරීය දේශපාලනයේ වපුරන කඳවුරත් සමග නොවේ රටට ආදරය කරන අපේ මෞබිම ජනතා පක්ෂයේ කඳවුරත් සමග එකතු වෙන්න කියලා මම සියලුම තරුණ තරුණියන්ට ආරාධනා කර සිටිනවා. ඒ වගේම තමයි මම තව පුංචි දෙයක් කියලා මගේ කතාව අවසන් කරන්න. ඉතින් අම්මේ තාත්තේ අපි මොනවා කිව්වත් අපේ රට සතුරුදැය බවට පත් කිරීමට බලය ඇත්තේ ඔබ සියලු දෙනාගේ අතේමයි. ඉතින් අම්මේ තාත්තේ මම ඔබ සියලු දෙනාටම පවසා සිටින්නේ අපි නිසි වේලාවම බුද්ධිමත් හිතලා හරි තීරණයක් ගනිමු යන්නයි. ඉතින් මගේ විශ්වාසය අපේ රටට අවශ්‍ය ඒ සංකල්පමය වශයෙන් පොහසත් නිර්මාණශීලී අභිප්‍රේරණය අපේ රටේ තරුණයම අභිප්‍රේරණය කිරීමට හැකි නායකත්වය ඇත්තේ දිලීප් ජයවීර මැතිතුමා තුල පමණක්ම යන්නයි. ඉතින් එන්න අප සියලු දෙනාම එකතු වෙමු. ඉතින් මම අවසන් වශයෙන් පුංචි වාක්‍ය කොටසක් කියන්නම්. ඒ අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හිමු කුමාර නානායකරම මහතා මට කිව්වා ඉතාමත් ලස්සන වචන ඛණ්ඩයක්. ඒ තමයි බැදූ මවත් ජන්මභූමියත් ස්වර්ග රාජ්‍යයට වඩා උතුම් වේ යන්නයි. ඉතින් මම ඔබ සියලු දෙනාටම කියන්නේ එන්න අපි එකතු වෙමු, අපේ රටට ආදරය කරමු, අපි සියලු දෙනාම එකතු වෙලා සතුටුදායක නිර්මාණය කරමු කියා ඔබ සියලු දෙනාටම පවසමින් මම්මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ස්තුතියි. එක්සත් රාජධානියේ ලීඩ් සරසවියෙන් ඇඟලුම් නිර්මාණ වේදයේ පිළිබඳව උපාධියක් නිම කළ පළමු ශ්‍රී ලාංකිකයා වන ඇය ලාංකේය ඇඟලුම් ක්ෂේත්‍රයේ උන්නතියට මෙන්ම ලොව පුරා ප්‍රචේත කිරීමට ඉමහත් සේවයක් සිදු කළ අතිසාර්ථක ව්‍යවසායිකාවක්. දක්ෂ ව්‍යාපාර පවුලකින් පැවත එන ඇය සුප්‍රකට කැන්ඩික්ස් ඇඟලුම් ව්‍යාපාරයේ වත්මන් පුරුකයි. ශ්‍රී ලාංකේය ස්වෛරීභාවයේ සුරකීමට ඇප කැප වී සිටින සමාජ ක්‍රියාකාරිනියක්, රාජ්‍ය සේවයේ තුල දිරිය නිලධාරිනියක්, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරිය වන අනුරාධා යහම්පත් මහත්මියනි, ඔබටයි මේ ගෞරවනීය ආරාධනය මව්බිම ජනතා පක්ෂ කොළඹ දිස්ත්‍රික් සමුළුව ඇමතීමට. අයිබෝවන් ඔබ සියලු දෙනාටම වැඩමවා වදාළ මහා සංඝරත්නයේ අවසරයි. අනෙකුත් පූජකවරුන්ගෙන්ද අවසරයි. මව්බිම ජනතා පක්ෂයේ නායක දිලීප් ජයවීර මැතිතුමා ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තනි, අද මෙම සම්මේලනයට සහභාගී වීමට පැමිණි ඔබ දේශප්‍රේමී ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. පළමුව අපි මේ සම්මේලනයට අපේ සුභපැතුම් ඉටු කිරීමට කැමැතියි. ඉතාමත්ම සාර්ථක සම්මේලනයක් ලෙස මේ දකිනවා. ඉතින් මේ විශාල ජයග්‍රහණයක් දිලිත් දැනටමත් එයට අපේ සුභපැතුම්. බට මෙම සමුළුවට ආරාධනා කරන අවස්ථාවේ දිලිත් ඔහු ඉන්දියානු මහකොමසාරිස්තුමා හමු වූ අවස්ථාවක ඌ ඉන්දියානු මහකොමසාරිස්තුමා ඔහුට කළ ප්‍රකාශයක් ගැන කිව්වා. ඒ ප්‍රකාශය ඉන්දියාව ඔවුන්ගේ ඉදිරි ගමන සංවර්ධන ඉදිරි ගමන ගෙන යන්නේ හින්දු භාරත් සංකල්පය මත බව. එතකොට දිලිත් ඉන්දියානු මහකොමසාරිස්තුමාට කිව්වලු, ඔබයි මමයි අතර එහෙනම් වැඩි වෙනසක් නැහැ,
ඔබ හින්දු බහරත් සංකල්පය ගෙනියනවා වගේ මම අපේ අවුරුදු 2500ක් පැරණි ශිෂ්ටාචාරය මත ගොඩ නැගුණු සભ્યත් රාජ්‍ය සංකල්පය මත තමයි මගේ දේශපාලනය ගෙනියන්නේ. ඒ වෙලාවේ තමයි මම තීරණය කළේ දිලිත් මම අද මෙතනට පැමිණ ඔබ ඔබට සහයෝගය දක්වනවා කියලා. අපිට ඉන්දියාව ලෝකයේ තුන්වෙනි බලවතා වීමට දරන මේ වෑයමේදී ඔවුන් ගොඩනගා ගන්න හදනේ ශක්තිමත් රාජ්‍ය දේශප්‍රේමය මත මුල් කරගෙනයි. ඉතින් ජාතික කඳවුරු නියෝජනය කරන අප සියලු දෙනාටම ඇත්තෙත් එම ඉලක්කයම පමණයි. ශක්තිමත් රාජ්‍යයක් හරහා මේ රටේ ඉදිරි ගමන සංවර්ධන ක්‍රියාපිළිවෙත නිකම්ම නිකං සංවර්ධන ක්‍රියාපිළිවෙතක් නෙවෙයි, මුළු ලෝකයටම ණය වෙන, මුළු ලෝකයටම ගිහින් අතපාන සංවර් ක්‍රියාවලියක් නෙමේ. ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගා ගනිමින් අපේ සભ્યත්වය රැකගනිමින් ඉදිරියට ගෙන යන සංවර්ධනයක්. 69 ලක්ෂයේ අභිලාෂයන් පරාජය වූ බව කියනවා. 69 ලක්ෂයේ අපේ බොහෝ බලාපොරොත්තු නම් අවසන් වුණා. නමුත් ඒ 69 ලක්ෂය තවම ඉන්නවා. මව්බිමට ආදරේ, මව්බිම වෙනුවෙන් කැපි වෙහෙසි මෙම සભ્યත් රාජ්‍ය ගොඩනගා ගන්නට සූදානමින් සිටින ඒ 69 ලක්ෂය ඒ විදිහටම ඉන්නවා. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙනසක් නැතිව රට වෙනුවෙන් කැප වෙන්නට සූදානම්, ඒ රාජ්‍ය ගොඩනගන්නට සූදානම් කණ්ඩායම ඒ විදිහටම ඉන්නවා. අපිට ආර්ථික ප්‍රශ්න බොහෝ තියෙනවා. මේ වෙලාවේ මම අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. නමුත් අපි මේ එක්කෙනෙක්වත් මම හිතන්නේ මෙතන ඉන්න කිසිම කෙනෙක් එකඟ වෙන්නේ නැති වෙයි මේ රට විකුණන් කාලා මේ ආර්ථික ප්‍රශ්න විසඳන්න හදන අමන ක්‍රියාදාමයට. අද අපේ දේශපාලනඥයෝ මට හිතා ගන්න බෑ කොයි තරම් පහත් තත්වයක් තියෙන්න ඕනේද කියලා, කොයි තරම් පහත් මානසිකත්වයක් තියෙන්න ඕනේද කියලා වෙන රටකට ගිහිල්ලා කියන්න පුළුවන්. ඔයගොල්ලෝ අපි ඔයගොල්ලන්ගේ රටේ කොටසක්, ඔයගොල්ලෝ අපේ රටට එන්න, අපේ තෙල් ටැංකි ටික අපි දුන්නා, අපේ එයාපෝර්ට්ස් ටික අපි දෙන්න සූදානමින් සිටිනවා. ඉඩම් ඕනේ නම් ඉඩම් ඕනේ නම් ඉඩම් ලබා ගන්න, මට මාව හම්බ වෙන්න. ඒ තරම් පහත් අමන දේශපාලනඥයෝ මං හිතන්නේ නැ මේ කිසිම කෙනෙක් අපේ රටේ කිසිම පුරවැසියෙක් ව නියෝජනය කරනවා කියා. ඒ වගේම මම තව දෙයක් කියන්නට කැමතියි. අපි දන්නවා 13 වෙනි ව්‍යවස්ථාව අද අපේ රටේ ක්‍රියාත්මකයි. නමුත් මේ 13 වෙනි ව්‍යවස්ථාව අපේ රටට ආවේ ඉන්දුලංකා ගිවිසුමත් සමග. ඉන්දුලංකා ගිවිසුම ඒ වෙලාවේ අපේ රටට බලහත්කාරයෙන් ඇත්තටම සියලුම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරලා තමයි ඒ වෙලාවේ අහසින් පොළවෙන් අපිව යම්කිසි ආක්‍රමණයක් ඇති කරලා, ඒ ආක්‍රමණය හරහා තමයි අපිට ඒ ව්‍යවස්ථාව ලැබුණේ. අපි එය ඉදිරියට සාකච්ඡා කළ යුතුයි රාජ්‍යයක් ශක්තිමත් කිරීමේදී. මොකද ඒ හරහා අපි විශ්වාස කරනවා අපේ රටේ ජනතාවගේ කැමැත්ත නියෝජනය වන්නේ නැති බව. ඒ වගේම ඒ බලහත්කාරයෙන් අපිට පටවපු ඉන්දුලංකා ගිවිසුම හරහා තමයි අදත් මේ තෙල් ටැංකි සංකීර්ණයට අලුත් ගිවිසුම් ගහලා ඉන්දියාව නැවත වතාවක් ඒවා ඒගොල්ලන්ට ලබා ගන්නේ අර පරණ යල් පැනපු ඒ ගිවිසුම පෙන්නලා. මම නැගෙනහිර ආණ්ඩුකාරවරිය වෙලා ඉන්නදි තමයි ওই යෝජනාව ඉස්සෙල්ලාම ආවේ. මම අත්සන් කරන්න එකඟ වුණේ නැහැ. මට ලොකු බලපෑම් ආවා මේ ගිවිසුමට අත්සන් කරන්න. මම අත්සන් කළේ නැහැ. නමුත් ඒගොල්ලන්ට පහසුවෙන්ම පුළුවන් වුණා මාව අයින් කරලා ඒ ගිවිසුම් වලට එකඟ ආණ්ඩුකාරවරියක් නැගෙනහිර පළාතටපත් කිරීමට. අපි දන්නවා මේ තෙල් ටැංකි හරහා එංගලන්තයේ මේ තෙල් ටැංකි ටික ඇත්තටම හැදුවේ මේ මුළු කලාපයේම තියෙන බලශක්ති ඛනිජ තෙල් අවශ්‍යතාවය පිරවීමට. නමුත් අද අපි මේ රටේ ඉන්න බලශක්ති අර්බුදයක ඉන්න අපිට කිස් පහසුවෙන්ම අපේ මේ ප්‍රශ්නෙට විසඳුමක් ඔතන තියෙනවා.
එවාගේම මම ප්‍රකාශ කරන්නට කැමති අපේ ජාත්‍යන්තර ගිවිසුම් අපිට ජාත්‍යන්තර ගිවිසුම් නැවත වතාවක් කරලියට ඇවිල්ලා ඒ අර අවුරුදු 3 4කට ඉස්සෙල් මේ ජාත්‍යන්තර ගිවිසුම් පරාජය කරලා තමයි රජයක් ගොඩාවේ නමුත් නැවත වතාවක් ඒ පරාජය කරපු ජාත්‍යන්තර ගිවිසුම් නැවතෙනවා එක්ක ගිවිසුම් MCC ගිවිසුම ඒ හරහා අපේ රටේ ස්වෛරීත්වයට හානියක් වෙනවා ඒ වගේම අපේ රටේ නිෂ්පාදන ආරක්ෂා වෙන්නේ නැහැ අපේ රටේ අපනයන කරුවා ආරක්ෂා වෙන්නේ නැහැ ඒ මම පුද්ගලිකවම දන්නවා අපනයන කරුවෙකු ලෙස ඔබ සියලු දෙනාම දන්නවා පහුගිය කාලේ ඇතිවුණු බිත්තර හිඟය ඇති වුණා විතරයි රජය ගත්ත පළවෙනිම ක්‍රියාමාර්ගය බිත්තර ආනයනය කරන්න ගත්ත තීරණේ ඒ ගත්තෙත් අපිට ආව ක්‍රෙඩිට් ලයිට් ඉන්දියාවෙන් ලැබුණු ණය හරහා ණය වෙලා රට ඔබ අපි ණය කරලා ණය වෙලා ඒ රටවලි ඒ ණය ගත්ත රටින්ම බිත්තර අරගෙන බිත්තර නිෂ්පාදකයාව ආරක්ෂා කිරීමට කිසිම පියවරක් ගත්තේ නැහැ අපේ ගොවිතැන ආරක්ෂා කිරීමට හෝ දේශීය නිෂ්පාදක ආරක්ෂා කිරීමට කිසිම පියවරක් ගන්නේ නැහැ ගන්නේ නැතිව අද වෙනකොට ලක්ෂ ගණනින් ඒ ගොවි පොළවල් වැසී යමින් පවතිනවා අපේ කෘෂිකර්මාන්තයටත් එසේමයි ඉඩම් ටික අහිමි වෙන විට ගොවීන්ට ගොවිතැන් කරන්නට අවශ්‍ය පහසුකම් සහ රාජ්‍ය පහසුකම් නොලැබෙන විට එය එසේ වෙනවා අපි මේ සියල්ල රටේ දුර්වල නායකත්වයක් තියෙන නිසා සිදුවන්නේ මගේ තව එක දෙයක් කියන්නට කැමතියි මේ ඉන්දියාව 2027 වෙන විට ලෝකයේ තුන්වන බලවතා වීමට ක්‍රියාමාර්ග ගන්නවා සංකල්පය Hindu Bharat සංකල්පය ඊට අමතරව ඒගොල්ලොන්ගේ කාර්තව්‍ය කාල නමින් ව්‍යාපෘතියක් පටන් අරගෙන තියෙනවා. ඒකේ සෑම පුරවැසියෙකුම තමන්ගේ යුතුයකම ඉටු කරන්න එවිට අපිට එකතු වෙලා මේ රට ගොඩනගා ගැනීමට හැකි කියන මානසිකත්වයේ දෙන්න. ඒ දේශප්‍රේමී සහ හැම පුරවැසියෙකුටම තියෙන යුතුයකම මතක් කර දෙමින් තමයි ඉන්දියාව එය කරන්නේ. එයට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා ඉන්දියාවෙන් මේ අතුරු බජට් එකේනුත් අයවැයේදීත් ඒ සඳහා මුදල් වෙන් කරා ඉන්දියාව ගොවියාට මං හිතන්නේ මිලියන් ඩොලර් 110ක් වගේ ප්‍රමාණයක් කාන්තාවගේ අභිවෘද්ධිය තකා අද වෙනකොටත් ග්‍රාමීය පළාත්වලින් 70%ක්ම ගෙවල් ලබා දීලා තියෙන්නේ කාන්තාවට තරුණයාගේ තරුණ ව්‍යවසායකයන්ට රාජ්‍ය ණය ලබා දෙනවා දෙලිත් හොඳ අදහසක් අවුරුදු 50කට පොලී රහිතව අවුරුදු 50ක් පොලී ගන්නෙ නැහැ ව්‍යවසායකත්වයේ වර්ධනය කිරීමට තරුණයාට සහ දුප්පත්කම නැති කිරීම සඳහා යනුවෙන් ක්‍රියාමාර්ග ගන්නවා ඉන්දියාව මේ සියල්ල කරන්නේ බලවත් කලාපයේ නෙමේ ලෝකයේම තුන්වෙනි බලවතා වීමට අපිට ඉන්දියාවත් එක්ක අපි තව තවත් දුර්වල රාජ්‍යයක් වෙලා ඉන්දියාවත් එක්ක හැමදාම හතුරෙක් වෙනවද එහෙම නැත්නම් අපිත් එවන් ක්‍රියාමාර්ගයක් එක්ක අපේ රට රාජ්‍ය ශක්තිමත් කරගනිමින් ඉන්දියාවේ මිතුරෙකු ලෙස ඉදිරියට යනවාද කියන එක අපි ගත යුතු තීරණයක් ව්‍යවසායකත්ව රාජ්‍යයක් යන සංකල්පය හරහා අපිට අපේ රට දියුණු කිරීමට අපේ රාජ්‍යයන් අපේ ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගා ගැනීමට අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. අන්තිම වතාවට සියලුම ජාතික කඳවුරු නියෝජනය කරන සියලුම දෙනාට අද කියන්න පණිවිඩයක් අවශ්‍යයි. අද අපේ රට ගිනි ගනිමින් පවතිනවා. මේ ගිනි ගන්නා රට වෙනුවෙන් අපිට අපේ යුතුයකම ඉටු කරන්නට ලැබෙන මේ අවසන් අවස්ථාව වෙන්නට පුළුවන්. මෙය මග හරින්නට එපා. අපි එකතු වෙමු, සාකච්ඡා කරමු. අපේ යම් යම් තැන්වල යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරගනිමු. අපිට එකමුතුව සියලුම දෙනා සමග අපේ මේ රට ඉදිරියට ගොඩ ගන්නට පුළුවන් වෙන්න ඕනේ. කරගන්න බැරි නම් අපි මිනිස්සුයෝ නෙමෙයි මොකද මේ තරම් වාසනාවන්ත රටක උපත ලබන්නට අපි පින් කරලා තිබුණු අය නිසා ස්තුතියි ඔබ සැමට තෙරුවන් සරණයි
නීතිඥවරයෙක් පශ්චාත් උපාධිධාරියෙක් වෙළඳ ප්‍රචාරණ නිර්මාණවේදියෙක් ව්‍යවසායකයෙක් සිහින දකින්නෙක් සිහින හඹායන්නෙක් දශක තුනක් සිහින ගොඩක් සැබෑ කරගත් උත්සාහවන්තයෙක් මේ සියල්ලටම වඩා රටට ආදරේ මනුස්සයෙක් ඔහු නමින් දිලිත් ජයවීර කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය ඉගෙන ගනිමින් එක්සත් රාජධානියේ වේල්ස් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලබා ගනිමින් ඇඩ්වර්ටයිසින් නිර්මාණවේදියෙක් ලෙස සන්නාම රැසකට සම්මාන රැසක් ලබන්නට මග පෙන්වමින් ව්‍යවසායකත්වය තම ගාමකත්වයේ කර ගනිමින් අපේ පරම්පරාවේ ඉදිරියටම පැමිණි දක්ෂයෙක් මුල සිට පැවතුණු ඇඩ්වර්ටයිසින් අධිකාරිය බෙදහැලා ලක්තරණේ කුණසුවඳ ඇඩ් වලට ඇඩ් කළ දිලිප්ගේ නිර්මාණශීලී නායකත්වය වෙළඳ දැන්වීම් ශිෂ්ටයේ නියැලෙන සැමට අලුතින් හිතන්නට පුරුදු කළා ලංකේය මාතිකරණයට අපේ තී රැකගෙන අලුත් තේ අරගෙන මනුසත් හැඟුමන් පොදි බැඳගත් නැවුම් හැඩයක් දිලිප්ගේ දැක්ම විසින් බිහි කළා සාම්ප්‍රදායික ඒකාකාරී ව්‍යාපාර රටාවන් වෙනුවට ව්‍යවසායකත්වය ප්‍රමුඛ කරගත් ව්‍යාපාර ශිෂ්ටයන් වර්ධනයෙහිලා ඔහුගේ උපාය මාර්ගික මැදිහත් වීම විශාල වශයෙන් හේතු වුණා සියල්ලට ප්‍රථම මනුසත්කම පෙරදැරිව ජාති ආගම් බෙදයකින් තොරව ලංකාව පුරා පුංචි හදවත්වලටත් වැඩිහිටි සිත් සතන්වලටත් නන් අයුරින් පිහිට වුණා තවත් අතකින් දෙවෙන්ත වැට දහස් කණහින් දිවිය පුරා සිදු කළ ඔහු ගැන කෙටියෙන් අර්ථ දක්වන්නේ නම් දිලිප් ජයවීර අලුතින් හිතන මිනිහෙක් දිලිප් සමසිත ඇත්තන් සමග එක්ව ඔබ අප වෙනුවෙන් අලුත් ගමනක් අරඹනවා රට වෙනුවෙන් අප කැපවන්නට බලාපොරොත්තු වී ගමන අරඹනවා විවසයකත්ව මනසින් යුත් අලුත් ශ්‍රී ලංකා රාජ්‍යය ලොව දියුණු කිසිදු රටකට නොදෙවෙනි තැනක ස්ථානගත කිරීමේ ගමන අරඹනවා ඒ තුලින් සතුටු දෙයක් නිර්මාණය කරන්නට ඔහු සූදානම් අරුත් පරව අලුත් ගමනක් නමින් දිලිත් ජයවීර අයිබෝන් වනක්කම් අස්සලාම අලයිකුම් ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ඒ වගේම අනිකුත් ආගමික පූජක පූජකවරුනි ඒ වගේම අද පැමිණ සිටින සියලුම කොළඹ දිස්ත්‍රික් සම්භාවනීය මිතුරනි මිතුරියනි මට මේ අවස්ථාව හිමි කර දුන් ඔබ සියලු දෙනාටම මගේ හදවතේ මේ පැනනගෙන සෙනෙහස පුද කිරීමට මම කැමතියි ඔබයි අපේ සම්භාව්‍ය නිය අමුතන් අද මෙහි පැමිණ සිටින ඔබ අමුත මට අමුතන් නොඋනත් පෞගිය දින වකවානු වතුල මම ඔබ හමුුණා පෞද්ගලිකව මේ කොළඹ දිස්ත්‍රික්කයේ පුරා අද මම මේ බොහොමයක් මුහුණු පෞද්ගලික හඳුනනවා මම ඉතාම සතුටෙන් අද ඔබ ආමන්ත්‍රණය කරන්නේ මම දන්නවා මේ වගේ සෙනසුරාදා දිනයක ඔබ බොහොම අමාරුවෙන් මෙහි ආවේ ඒ වගේම ඔය උඩ ඉන්න ටිකක් අමාරුයි කියලාත් මම දන්නවා. ඊටම කැටියෙන් මගේ කතාව අවසන් කිරීමට මම අද මේ කොළඹ දිස්ත්‍රික් අතිශය සාර්ථක සම්මන්ත්‍රණයේදී උත්සාහ කරන්නේ මෙතෙක් අපි ආගමනේ යම් කිසි සාරාංශයක් ඔබට ගෙනහැර දැක්වීමට. මම දේශපාලනයට එන්න හිටි පුද්ගලෙක් නෙමෙයි. නමුත් අවුරුදු 30ක් පුරා මගේ විශ්වවිද්‍යාල ජීවිතේත් ඒ වගේම ඊට පසුවත් මම විවිධ අවස්ථාවලදී විවිධ දේශපාලන කණ්ඩායම් වලට විවිධ පුද්ගලයන්ට උදව් කළා. ඒ හැම අවස්ථාවකම අපි බලාපොරොත්තු වුණේ එක දෙයයි. ඒ එක දෙය තමයි අපි විශ්වාස කරපු මේ ආදරණීය ශ්‍රී ලංකාව කවදා හරි දවසක ගොඩනගාගෙන මේක හොඳ රටක් කරගන්නට. අපි ලෝකෙ පුරා ඇවිදිනකොට දැකපු ඒ රටවල් වල තියෙන ඒ දියුණු සංස්කෘති දියුණු තත්ත්වයන් ගොඩනගා ගන්නට
නමුත් අපි දිගින් දිගටම අසමත් වුණා. ඒ අසමත් වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි අවසානයේ තීරණය කළ තියෙන්නේ අපිම මේකට එනවා. ඇවිල්ලා අපි මේකට ලොකු වෙනසක් කරනවා කියලා. ඒ වෙනස කරන්නට තමයි අපි ඉන්නේ. ආදරණීය මිත්‍රවරුනි මම ඉතාම අකමැත්තෙන් නමුත් ගත්ත තීරණයෙන් පස්සේ ඉතාම කැමැත්තෙන් ආදරෙන් ඔබ සමග මේ කරන ගනුදෙනුව මම මේක කරන්නේ අපේ මේ මව්බිම ජනතා පක්ෂයේ අපේ මේ ජේෂ්ඨ නායකයින් ඒ වගේම ඉතාමත්ම තරුණ කොටස් එක්ක ඔක්කොම එකතු වෙලා කණ්ඩායමක් හැටියට ලංකාවේ තීරණාත්මක දේශපාලන වෙනසක් සිදු කිරීමේ පරමාර්ථයෙන් අපිට දැනෙන මේ රටට දැන් මහන්සි දැන් ගොඩක් අමාරුයි මේ රට අවුරුදු 75ක් තිස්සේ කිසිසේත්ම ඉදිරියට යන ඉදිරියට යා හැකි දර්ශනයක් මත පදනම්ව දේශපාලනයක් නොකරපු බව ඒ නිසා තමයි අද අපිට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ අපිට අවශ්‍යයි මේ රටට යම් කිසි ඔබ සියලු දෙනාගේම ජීවිතවල වහාම දැනෙන වෙනසක් සිදුවන වහාම දැනෙන විශාල වෙනසක් විප්ලවයක් ඔබට දැනෙන වෙනසක් ගෙන ඒමට ඒක ගෙන එන්නට නම් අපිට වැරදුරු තැන් හොයා ගන්නට ඕන ඉතින් අපේ නිරීක්ෂණය තමයි අපිට වැරදුරු ප්‍රධානම තැන අපි හැමදාම ආණ්ඩු ගෙනාවේ තවත් ආණ්ඩුවක් පෙරලන්න මිසක් එහෙම නැත්නම් තවත් ආණ්ඩුවක වැරදි කියාගෙන මිසක් කරන්න යන දාර්ශනික සංකල්පයක් වැදගත් සංකල්පයක් වැඩපිළිවෙලක් මත නෙමෙයි අද අපි සමීක්ෂණ කරලා මේ ගැන දැනුවත් පුද්ගලයින් එක්ක සාකච්ඡා කළා විද්‍යාර්ථීන් එක්ක සාකච්ඡා කළා අද මේ සිටිනවා ඔවුන් එක්ක සාකච්ඡා කරලා ඒ වගේම අපේ අත්දැකීම් ඒකට මුසු කරලා අපි විශ්වාස කරන නිර්මාණශීලී ශ්‍රී ලංකාව නිර්මාණය කර ගැනීම සඳහා ඔබගේ ජීවිතය වෙනස් වන නිර්මාණශීලී ශ්‍රී ලංකාව නිර්මාණය කර ගැනීම සඳහා අපි මේ ව්‍යවසායකත්ව රාජ්‍ය කියන සංකල්පය ලෝකයේ සියලුම දියුණු රටවල් භාවිතා කරන මේ සංකල්පය අපි හිතනවා මේ රටේ ඔබට දායාද කළ දිය යුතුමයි ඒ තුලින් ලංකාවේ නිර්මාණශීලී පුද්ගලයින් සියලු දෙනා එකතු කරගෙන මේ රටේ ඒ දැවැන්ත වෙනස කරලා අපි අද අපි ඊයේ අර පෙරේදා පළමුදා අපි ගියපු අර කොළඹ දුෂ්කර ජීවිත වල දුෂ්කර ජීවිත ගත කරන ඒ වතු වල සිටින ජනතාවගේ සිට ඒ වගේම ශ්‍රී ලංකාවේ මේ මේ ජාතික ධනයට මහත් සේවයක් කරන අද මෙහි පැමිණ සිටින ශ්‍රී ලංකාවේ විශාලම ව්‍යවසායකයා දක්වා ගෙනියන්නට පුළුවන් වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන වැඩපිළිවෙල සරලව කිව්වොත් ඔබ සියලු දෙනාටම මේ ඔබගේ ආත්ම ශක්තියෙන් ඔබගේ ධෛර්යයෙන් ඒ වගේම ශ්‍රී ලාංකික අපිට හැමදාම තිබුණු ඒ නිර්මාණශීලීත්වයෙන් වැඩ කරගෙන කරන දෙයක්. ඒ නිසා තමයි අපි කියන්නේ දිගින් දිගටම ඔබට සාම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපේ බලාපොරොත්තුවක් නැහැ. අපිට ඕනේ උපාය මාර්ගික වැඩපිළිවෙලක් ඔබ දැනගන්න ඕන ඔබේ ජීවිතේ වෙනස වෙන්නේ කොහොමද? ඒ වෙනස වෙන්නේ කවදද කියලා. එහෙම නැතුව තවත් දේශපාලන පක්ෂයක් ප්‍රලාප දෝෂාරෝපණය කරමින් ගෙනල්ලා ඒක වෙන්නේ නැති බව අපි දන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ රටේ මේ ජනතාවට මේ ටිකක් අමාරු වුණත් මේ වචනේ ව්‍යවසායකත්වය තේරෙයි. අපි දිගින් දිගටම ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල එක්ක. ඒ වගේම බොහෝ දෙනා අපෙන් ඉල්ලා සිටිනවා මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න කියලා ඉක්මනට. අපි මුද්‍රිතව මේ වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ ඔබ සියලු දෙනාගේම ආශිර්වාදය ඇතුවයි. මේ එක්කෙනෙක් වාඩි වෙලා ලියන කොළ කෑලි ටිකක් නෙමෙයි ඔබ සියලු දෙනාගේ ආශිර්වාදය ඇතුව අපි ඔබේ ජීවිතේ වෙනස් කරන විදිහ ඔබට ඉදිරිපත් කරනවා. ඒ නිසා මම අදටත් ආදරය කරන මේ සංකල්පය අපේ ශ්‍රේහාන් කිව්වා වගේ මේ මොටිවේෂන් අභිප්‍රේරණය එහෙම නැත්නම් උස්සල ගැනීම මේක නග්ගල ගැනීම
මේ මිනිස්සුන්ට මේ ශ්‍රී ලාංකිකයාට හැමදාම තිබුණු ඔවුන්ගේ හෘද සාක්ෂිය ඔවුන් විශ්වාස කරපු මේ මාතෘ භූමිය කොහොමද උස්සල ගන්නෙ නගල ගන්නෙ කියලා අද මේ කොළඹ ජනතාව උදාහරණයක් සපයලා තියෙනවා මේ දුෂ්කර අවස්ථාවේදීත් මේ මෙතන මේ මේ වගේ ඇවිල්ලා මේ වගේ ජන විශාල ජන ප්‍රමාණයක් මෙහෙම සහභාගී වෙලා ඔබ පෙන්වලා දීලා තියෙනවා මේ අපිට අභිප්‍රේරණය කළ ගත හැකි රටක් බව අපිට අභිප්‍රේරණය කරන්න මොටිවේට් කරන්න උස්සන්න පුළුවන් බව රටක් බව අපි ප්‍රලාප කියන්නේ නෙමෙයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ අපි ඇවිල්ලා තියෙන්නේ ඔබ අභිප්‍රේරණය කරන්න ඔබගේ ආදරය බෙදා කරන්නට ඔබේ සෙනෙහස බෙදා ගන්නට වෛරය වෛරය සමාජගත කරන සියලු බලවේගයන්ට මම කියන්නේ මේ රට ආදරේ රටක් මේ රට සෙනෙහසේ රටක් මේ රටට ගේන්න එපා මේ රටට ගේන්න එපා වෛරය අපිට පුළුවන් ආදරයෙන් මේ අපිට අදත් වී ඇති ඉරණම ඔබ සියලු දෙනා මූණ පා ඇති මේ දුෂ්කර තත්වයන් අතික්‍රමණය කරලා එයින් නිවැරදි තැනකට මේ රට ගෙනියන්නට ඉතින් එහෙනම් මම කියනවා අපි මේ සංකල්පයක් එක්ක එකතු වෙන්නයි කියන්නේ පරණ වැඩේ කරන්න නෙමෙයි අපිට ඕන අලුත්ම අලුත් වැඩක් කරන්නට එමගින් ඔබේ ජීවිතය වෙනස් කරන්නට අපි ආදරයෙන් ආයාචනය කරනවා අපි දෙස මේ නිර්මාණශීලී චින්තනය දෙස මේ නිර්මාණශීලී ප්‍රවේශය දෙස මේ නිර්මාණශීලී ගමන දෙස විමසිලිමත්ව ඔබ බලන්න අපි සමග එක් වෙන්න ඒ වගේම මම ඉල්ලා සිටිනවා මේ ආදරණීය කොළඹ දිස්ත්‍රික් ජනතාවගෙනුත් සෙසු ශ්‍රී ලාංකික ජනතාවගෙනුත් අපි මේ සාම්ප්‍රදායික දේශපාලනය අවසන් කළ යුතු කාලය එළඹ ඇති බව වටහා ගන්නා ලෙස එයින් අදහස් වන්නේ නැහැ මේ සාම්ප්‍රදායික දේශපාලනයේ සිටින පුද්ගලයන් සියලු දෙනාම මේ සංකල්පයක් හැටියට අපි කතා කරන මේ 225 මේපා කියන එක නෙමෙයි මම හිතන්නේ ඔවුනුත් එකතු කරගන්නට පුළුවන් නම් නිර්මාණශීලී වැඩපිළිවෙලකට මම ආද මේ කොළඹ ජනතාව ඉදිරියෙන් ඔවුන්ගේ නාමන්ත්‍රණය කරන ආයාචනාත්මකව නැවත සිතන්න ඔබටත් පුළුවන් නිර්මාණශීලී ශ්‍රී ලාංකික කොටස්කරුවන් වන්නට අපි බලමු කොහොමද අපි එකතු වෙලා ගමනක් යන්නේ ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මිත්‍රවරුනි මේ වෙන සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට මුකු ගන්නවා කියලා එහෙම කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ වැඩපිළිවෙලට එකතු වෙන්නට පුළුවන් ඕනෑම කෙනෙකුට මේ ශ්‍රී ලංකාව මේ අපේ මව්බිම වෙනස් කරන මේ වෙනස් කරන්නට කැප වෙන වැඩපිළිවෙලක් එතෙන්ට ඕන කෙනෙකුට එකතු වෙන්නට පුළුවන් ඒ නිසා මම අද අපි එකතු වෙලා ඉන්න මේ තාරුණ්‍ය එවුන්ද මම බොහොමයක් වුන් හඳුනාගත්තේ මේ අරගල කාලයේදී ඔවුන්ට ලොකු ආශාවක් තිබුණා මේ මම කියන්නේ මේ සත්භාවයෙන් අරගලයට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් දේශපාලනිකව ඒකට ආපු අය නෙමෙයි මේ තාරුණ්‍යයට රටේ වෙනසක් දකින්නට මේ රටේ වෙනසක් දකින්නවා කියන්නේ මේ රටේ අවුරුදු 30ක් මේ පාර්ලිමේන්තුවේම හිටපු මේ දැන් බොහොම රැඩිකල් ලෙස කතා කරන ඒ රතු හෝ රෝස හෝ ඒ පාට හෝ ඒ පක්ෂය හෝ ඒ වෙනසක් නෙමෙයි ඕට වෙනසක් ගෙනින්නට බෑ මම ඔවුන්ටත් ආරාධනා කර සිටිනවා ඔවුන්ටත් ආරාධනා කර සිටිනවා ප්‍රලාප වලින් ඔබට ගිහිල්ලා මේ ව්‍යාජ දේශපාලනින් මිදිලා අර අහිංසක ගමේ ඉන්න දුප්පත් මිනිහා රවට්ටගෙන ප්‍රලාප කියන දේශපාලනයෙන් එළියට ගිහිල්ලා අපිත් එක්ක එකතු වෙලා නිර්මාණශීලී ශ්‍රී ලංකාවක් ගොඩනගලා එමගින් මේ මිනිස්සුන්ට නිවන් සුව පතන සංස්කෘතියෙන් නිවන් සුව පතන ඔය සමාජ මාධ්‍ය භාවිතයෙන් එළියට ඇවිල්ලා අපි ප්‍රාර්ථනය කරමු සතුටු දෙයක් නිර්මාණය කරගෙන සන්තෝෂෙන් ඉන්න පුළුවන් රටක් නිර්මාණය කරගන්න දාන්න කමෙන්ට්ස් අපි කොහමද සතුටෙන් ඉන්නේ කියලා එහෙම නැතුව මිනිසුන්ගේ මරණය ප්‍රාර්ථනා කරමින් කොමෙන්ටු ගහමින් මේ කොමෙන්ටු බලකාය හදලා මේ තාරුණ්‍යයට ගෙන එනවා නම් මේ ඍණාත්මක චින්තනය ඒ කිසිසේත්ම මේ රට ගොඩ යන මාර්ගයක් නෙමෙයි මම ඔවුන්ට නැවත නැවතත් කියන්නට ඕන අද මේ තාරුණ්‍යයට යම් හෝ බලපෑමක් ඔවුන් මෙන්න මේ සමාජ මාධ්‍ය දාලා හරහා කරන්න උත්සාහ කරනවා නම් අවවාදයක් හැටියට ඔවුන් ඊටම නුදුරේදී තේරුම් ගන්නවා මේ රට ගොඩ ගන්නට තියෙන මාර්ගය නිවන් සුව පැතීම නෙමෙයි
අපි සුබ පතන්නටයි ඕන අපි සියලු සත්වයන්ට නිදුක් වේවා කියපු ජාතියක් අපේ මේ සભ્યත්වය මේ ශ්‍රී ලාංකික බෞද්ධ සભ્યත්වය සියලුම ජාතීන් වැළඳගත් සියලුම ආගමිකයින් වැළඳ ගන්න ආදරයෙන් වැළඳ ගන්න මේ දුර්ලභ ලෝකයේ තියෙන දුර්ලභ සભ્યත්වය ඔවුන් තේරුම් අරගෙන තියෙනවා ඒ නිසා මිනිසුන්ට අපි ආ මේ මිනිසුන්ට අපි ආරාධනා කර සිටිනවා අපි සමග එක් වෙන්න වඩා ධනාත්මක චින්තනයක් සඳහා හොඳ දේ ගැන හිතන්න අපි ආරාධනා කර සිටිනවා ඒ වගේම මම ඊටම කැටියෙන් කියන්නට ඕන අපි මේ දේශපාලනයේ අද පවතින තත්ත්වයන් තුල මම කැමති නැහැ අපේ පක්ෂයත් කැමති නැහැ ඒවට වෙන වෙනම ප්‍රතිචාර දක්වමින් ප්‍රලාපන ගන්නට නමුත් අපි කියන්නට ඕන අද පවතින දේශපාලන පක්ෂ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ බොහොමයක් හිටගෙන තියෙන එක තැනක ඒක මේ පක්ෂ සියල්ලටම අදාළයි ඔවුන් ඔක්කොම හිටගෙන ඉන්නේ මේ රටේ අනාගතයට එරෙහි මේ මිනිසුන්ගේ දුක් අඳුළු වලට ඒ ඔවුන්ගේ දැනෙන දුකට එරෙහි ඒ නිසා ඔවුන්ටත් අපි ආරාධනා කර සිටිනවා විද්‍යාත්මක ඌද තාර්කික ඌද නිර්මාණශීලී ඌද වැඩපිළිවෙලක් තුල අපි එකමුතු වෙලා එකඟ වෙන වැඩපිළිවෙලක් තුල මේ රට ඉදිරියට ගෙනියන්නට නමුත් ඔවුන්ට මම යෝජනා කරනවා මේ ප්‍රලාප දේශපාලන සංස්කෘතියෙන් එළියට එන්න මේ පරණ මේ මඩ ගහන සංස්කෘතියෙන් එළියට එන්න මේ හොරු අල්ලනවා අය කියන ගොබ්බ සටන් පාට වලින් එළියට එන්න මේ රට දූෂණයෙන් මුදා ගැනීමට නම් මේ අද අපි මූණ දෙන මේ දූෂණයේ විෂම චක්‍රයෙන් එළියට එන්න නම් අපි සියලු දෙනා ජාතියක් හැටියට අභිප්‍රේරණය වෙමින් ඒට මුහුණ දිය යුතුයි නැතුව හොරු එක අල්ලලා හිරේ දාලවත් හොරු අල්ලගෙන ගිහිල්ලා හොරබඩු ටික හොයාගෙනවත් මේ රට ගොඩ දාන්නට බෑ ඒක බොරු කතාවක් අපි මේ රට ගොඩ දාන්න නම් මේ මහා නායකන්දරාව ගෙවා ගන්නට නම් මේ මිනිස්සුන්ට දැනෙන මේ දුප්පත්කමේ අන්තිම අඩිය ඔවුන් සතුට අද නොහඳුනන ඒ තත්වෙන් මුන් මුදා ගන්නට නම් මේ බොරු ප්‍රලාප කියලා වැඩක් නෑ අපිට අවශ්‍යයි නිශ්චිත වැඩපිළිවෙලක් අනේකයි මම මේ දිගින් දිගටම කියන්නේ අවසාන වශයෙන් ඔබ මේ කොළඹ දිස්ත්‍රික් ජනතාව අද වෙන දිනයක මෙහි පැමිණි වෙනත් දේශපාලන රැස්වීම් වලටත් ගිහිල්ලා ඇති ගිහිල්ලා කතා අහගෙන ඉඳලත් ඇති එහෙම ඉඳලා ඔබට ලැබුණු දෙයක් නැති බව ඔබත් මමත් දන්නවා මම අවසාන වශයෙන් ඔබට ප්‍රතිඥාවක් ලෙස කියන්නට කැමති අපි මේ කරන්නේ නිර්වාජත්වයේ දේශපාලනයක් සහෘද දේශපාලනයක් ඔබගේ සෙනෙහස ප්‍රාර්ථනා කරන ඔබගේ ආදරය බලාපොරොත්තු වන දේශපාලනයක් අපිට අවශ්‍ය වන්නේ මෙහි ප්‍රතිලාභය හැටියට මෙහි ලාභාංශ හැටියට ඔබගේ ඒ සෙනෙහස පෙරලා ලැබෙන සෙනෙහසම පමණයි වෙන කිසි දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ රටේ ජනතාවගෙන් අපි කිසිම භෞතික දෙයක් බලාපොරොත්තු වෙන කණ්ඩායමක් නෙමෙයි ඒ නිසා ඔබට අපි ගැන විශ්වාසය තබන්නට පුළුවන් මේ ශ්‍රී ලාංකික දේශපාලනයේ අවුරුදු 75ක් තිස්සේ දිගින් දිගටම මේ දූෂණයේ උදේශපාලනය මෙතෙන්ට ආවේ ඔවුන් පෞද්ගලිකව ලම් යම් අපේක්ෂාවන් මත දේශපාලනය කළ නිසා ඒ නිසා අපි කරන්නේ මේ ආදරේ දේශපාලනය මේ නිසා අපිට අවශ්‍යයි ඔබගේ සහෘදත්වය මම ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම මේ සතුටු දෙයක් නිර්මාණය කර ගැනීමේ අපි දරන උත්සාහය වැටහි ඒ තේරුම් අරගෙන ඔබ මේ මාබිම් ජනතා පක්ෂය සමග එකතුව ඔවුන් සමග එක්වන ගමනේ මේ යන ගමනේ අනිකුත් සියලු දෙනාත් එකතු කරගෙන සියලු ජාතීන් වර්ගෙන් ආගම කුලයන් ඇති හැකි නැති බැරි සියලු දෙනා එක්ව මේ රට සතුටු දයක්
ලෙස නිර්මාණය කර ගැනීමට අවස්ථාව ලැබේවායි කියලා. ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා ජයෙන් ජයම සතුරු දෙයක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව ලැබේවා. නැවතත් හදවතින්ම ආචාර කර සිටිනවා ඔබ සියලු දෙනාටම මේ දැක්වූ ප්‍රතිචාරයට අපේ ආදරය හැමදාම මෙහෙමමයි. අපි කිසිදාක වෙනස් වෙන්නේ නැහැ. අපි ඔබට ආදරෙයි. ඔබගේ ආදරය අපිට දෙන්න අපි මේ ගමන යමු. බොහොමත්ම ස්තුතියි. නන්රි. ඒ වගේම මට විශේෂයෙන්ම කියන්න ඕන මේ මේ අද මේ අවස්ථාවට මගේ මිතුරන් බොහෝ දෙනෙක් මේ සහභාගී වී සිටිනවා. මම පෞද්ගලික වුණ එක සාකච්ඡා කළ කරුණුත් එක්ක මට ලොකු විශ්වාසයක් තියෙනවා. අපේ කුරුක්කල්තුමාලා ඒ වගේම මෞලවිතුමාලා හා අපිට ඒ දක්වන ප්‍රතිචාරයේ එක්ක මේ සැබෑ ශ්‍රී ලාංකික සભ્યත්ව රාජ්‍ය නිර්මාණය කර ගැනීමට ඔබ ආදරයෙන් අපිත් එක්ක එකතු වෙයි කියලා ඔබට නැවතත් ස්තුතියි නන්රි තෙරුවන් සරණයි.